Vậy năm vị sa cách chào thì aram kiri msandha sadhu karya denne kilamang illas Sadu, sadu, sadu. dai sadhu nadya tekka apita puluwan me samiveda dawasakama emdi pandara karunu labana me sati wedamuluwe sakachcha anugrahita wari aramba karanda yatha kale di balapuruth wenawa nawatha warak අපේ සුතානුගත වාරය ආරම්භ කරන්න. ඉතින් අද දවසේ සාකච්ඡානුගතය සඳහා වார்த்தාවක් මාතෘකාවක් කියනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලාසෙ. මාලදී. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. රිට්‍රීට් එකෙන් පස්සේ කාලය ටිකක් වැඩි කරලා ප්‍රැක්ටිස් කරගෙන ගියා සක්මනයි පරයන්කයයි. සක්මන කරගෙන යනකොට සක්මනී අඩු වැඩිවීම හොඳින් නිරීක්ෂණය වෙනවා. ඒ නිරීක්ෂණය වෙනවත් එක්කම සක්මනී වේගය අඩුවෙන් යනකොට ඒක ලොකු සනීප සුවයකුත් ඒක හොඳට නිකන් සක්මනක් වෙනවද නැද්ද වගේ එකම තැන වගේ ඒක නිරායාසයෙන්ම සිද්ධ වෙනවා වගේ පේනවා. يعني ඇවිදීමක් සිද්ධ වෙනවා වගේ පේන්නේ නැහැ. ඒ වගේම සක්මන ටිකක් වේගවත් වෙනකොට ආයමත් ඒක දෙපතුලට ගිහිල්ලා දෙපතුලේ මුල සිට අගට ඒ කියන්නේ කකුලේ ඇඟිලි තුඩු ඒ ටික ඔක්කොම වෙන වෙනම ඊට පස්සේ පේනවා. ආයි වේගය අඩු වෙනකොට මොකුත් ඇවිදීමක් නැත වගේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි සක්මන දිගටම කරගෙන යන්නේ. ඒක කාලය අඩු වැඩි වුණත් ඒ විදිහටම තමයි ඒක සිද්ධ වෙන්නේ පටන්ගත් වෙලාව ඉඳලා. කාලය අඩු වැඩි වෙනවා කියන එකද කියන්නේ වේගය අඩු වැඩි වෙනවා කියන එක. කාල සෝරි ස්වාමීන් වහන්සේ, කාලය කියන්නේ මම පැයක් කරා වුණත් මං කිව්වේ කාලය right. පැයක්. එතකොට මුලින් කිව්වේ වේගය අඩු වැඩි වීමක් ගැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සක්මනේ වේගය අඩු වැඩි වීම දැනීම මං සක්මන කරන්න යොදන කාලය අඩු වැඩි වුණත් ඒ කියන්නේ පැය භාගයක් කරත් විනාඩි 10ක් කරත් පැයක් කරත් ඒ රිදම් එකම තමයි යන්නේ. පරයන්කයට අහමුකෝ. පරයන්කේ ස්වාමීන් වහන්ස, පරයන්කේ ස්වාමීන් වහන්ස මට රිට්‍රීට් එකට යන්න ඉස්සෙල්ලා දුන්නු අවවාදේ තමයි සිතුවිලි වලින් කයට ගන්න උත්සාහ කරන්න වගේ කියන එක. ඒක මම ගොඩාක් ප්‍රැක්ටිස් කරා. ඒ කියන්නේ අත්විද්දා රිට්‍රීට් එකේදී ඒකේ ලොකු වෙනසක් මට දැනුණා. කයට ආවම කයේ දිහා බලන් ඉන්න එක. දැන් රිට්‍රීට් එකෙන් පස්සේ ගෙදර ආවට පස්සේ නිරීක්ෂණය වෙනකොට ගොඩාක් එක වෙනසකට දැනුණා. ඒ කියන්නේ එක මම පැහැදිලි කරතින් ඇඟ තදවීමක් සහ ඇඟ ලිහිල්වීමක් දැනෙනවා. ඒ කියන්නේ මූණ සමහර වෙලාවට තේරෙනවා තද කරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ඒක දැක්කම මොනයන් හරි හේතුවකින් ආයෙ තද වෙලා තියෙන මස් පිඩු ටික ලස්සනට බුරුල් වීගෙන යනවා. ආයෙ ඊට පස්සේ ඒ ටිකක් වෙලා යනකොට ආයෙ කොහෙන් හරි තද වෙලා කියලා දකිනවා. ආයෙ ඒක දැක්කම ආයෙ ඒකත් බුරුල් වීගෙන යනවා. ඒ අතරතුර සියුම් ලෙස ආනාපාන සතියක් දකිනවා. ඒ අතරතුර කොහේ හරි තැනක වේදනාවලුත් දකිනවා. ඒ වේදනාවලුත් ඉවර වෙන්නේ තදට දැනුණට ඉවර වෙන්නේ බලාගෙන ඉන්නකොට හරි සනීපයකින්. ඒ විදිහට තමයි පරියංකේත් කරගෙන යන්නේ. සාමාන්‍ය ජීවිතයේ ඇති වෙන අමුතු සිතුවිලි තියෙනවා. සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට මොකක් හරි මගේ කියන කියන්නේ මගේ පවුලේ හරි මගේ හරි පිටස්තර කෙනෙක්ගේ සක්සස්ෆුල් එකක් හරි ෆේලිය එකක් හරි දකින්නකොට හිතෙනවා මේක මොන වැඩක්ද, මේක තේරුමක් නැහැ කියලා හිතිලා කියන හිතෙනවා. දැන් මම ගැන ඒ ගැන මම එතනට දාලා බැලුවතින් හිතෙනවා. ඒ වෙලාවෙ බලෙන්ම දාන්නේ මොකද සාමාන්‍ය ජීවිතේ ස්වාමීන් වහන්සේ නිකන් ඉන්නකොටනේ බලන්නේ ඔවදී. ඒකට හිතෙනවා එක්කෝ දැන් මැරෙනවා නම් හොඳයි, හැබැයි ඒත් හිතෙනවා මැරෙනවා නම් මැරෙන්න ඕනි ආයි ඉපදෙන්නේ නැතුව
කියලත් හිතෙනවා. එතකොට ආයි හිතෙනවා මං ලෑස්තිද දන්නේ ඉපදෙන්න නැතුව මැරෙන්න. මොන සිතුවිල්ලක් එයිද දන්නේ. මට සතිය දැනට ප්‍රැක්ටිස් කරන බව තේරෙනවා. ඒ වුණාට ඒ වෙලාවට සතිය ඉද දන්නෙත් නැහැ. අන්නේ වගේ නිකන් අර සොහොන් ලකුණු සිතුවිලි හරියට පහළ වෙනවා සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය දේවල් දිහා බලන් ඉන්නකොට. ඒක කරදරයකුත් වගේ තමයි. මොකද මොකක් හරි දෙයක් කරන්න ගියාම මේකේ නිකන් යථාර්ථවාදී විදිහට ගොඩක් බලන්න උත්සාහ කරන ඕනවට වැඩිය බලනවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේක. ඒක ඒක සාමාන්‍ය බලන්න උත්සාහ කරනවාද? ඒක ස්වභාවයෙන් එනවා. ස්වභාවයෙන්ම පේනවා ස්වාමීන් වහන්සේ මොකක් හරි දිහා බලනකොට. ඒක පේනවා මේ මොන මොකද්ද මේ කියලා වගේ. අර ඒක පේනවා. ඒක බල හිතල කියනවා නෙමෙයි. ඒක පේනවා ස්වාමීන් වහන්ස. ඒක ස්වභාවයෙන් ඇති වෙනවා නම් අපි ඒ ස්වභාවයෙන් ඇති වෙන සිතුවිලි පරම්පරාවන් තියෙන්නේ. ඒ සිතුවිලි එහෙමයි. පරම්පරාවේ දැන් රාග ද්වේෂ මෝහ පැත්තට වැඩිය, ඊර්ෂ්‍යා මාන ක්‍රෝධ පැත්තට වැඩිය දැන් ධර්මයේ පැත්තට විවෘත වෙලා තියෙනවා. ධර්මයේ පැත්තට විවෘත වෙද්දිත් හිත බලන්නේ කොහොමද මෙයාගේ ධර්මයේ පැත්තේ තියෙන කෙලෙස් ඇති කරන්නේ කියලා. ඒ කියන්නේ මේ වගේ දේවල්, මරණය වගේ දේවල් බය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් යන ප්‍රතිපදාව ගැන සැක කරන හිතුවිලි ඇති කරන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි සාමාන්‍ය ජීවිතයේදී වුණත් එළියට එන්නේ. ඉතින් එහෙම එනවා කියලා කියන්නේ දැන් විශේෂයෙන් මරණය වගේ දෙයක් එනවා කියලා කියන්නේ ඒකට ඔහම බය නැතුව මුහුණ දෙනවා කියලා කියන්නේ ඒක ඉතින් සතියෙම තියෙන ලකුණක්. හිත සෑහෙන්න දැන් අනිත් පැත්තෙන් මිදිලා මේ පැත්තේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන තොරතුරුම තමයි ගහන්නේ. ඒවා ආවත් ස්වභාවයෙන් ඒවා ආවත් ඒවත් හිතුවිලිම විතරයි. ඒවටත් හිතෙන්ඩ ඇරලා අපි අවධානය තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. එයාට හිතන්න කියනවා අපි නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ බලන් ඉන්න. ඒ විදිහට සාමාන්‍ය ජීවිතයේ ස්වභාවයෙන් එන හිතුවිලි දිහා ඒවට හිත ගියොත් සතිමත් වෙන්න. එහෙම නැත්නම් හිත ගියේ නැත්නම් ඒවට සතිමත් වෙන්න අවශ්‍යත් නැහැ. බලෙන් එලෝලා ගිහින් හැම හිතුවිල්ලටම සතිමත් වෙන්න ඕනෑ කියලා කතාවක් නැහැ. ස්වභාවික වෙන හිතුවිලි අපි හිතනවා සතිමත් වුණාට පස්සේ මැස්සෙක්වත් මල් ළඟින් පියාගෙන යන්න බෑ මට සතිමත් නොවි කියලා. එහෙම කතාවක් නැහැ. ඒක ගොඩක් දේවල් මගේ නෙමේ වෙලා තමයි තියෙන්නේ. ඒවා මගේ කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ හින්දා ඔය ඉබේ ඇති වෙන හිතුවිලි නම් ඒවා මමේ කරගන්න ඕනෙත් නැහැ, විශේෂයෙන් සතිමත් කරෙන්න යන්න ඕනෙත් නැහැ. හැබැයි අහු වුණොත් ඒකට ඉවෙන්ඩ ඇරලා බලන්නේ. ඒක තමයි ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. පර්යංකය සම්බන්ධයෙන් මේ කියපු කතාවේදී ඒ කරලා තිබිච්ච නිරීක්ෂණයන් ටික හොඳයි. ආයේ නිරීක්ෂණයන් ටික එදේ ඒ වගේ මොනවාද contraction expansion සිද්ධ වෙද්දී ඒකට පුළුවන් තරම් සිද්ධ වෙලා බලන්න ඕන. ඒක දිගටම කරද්දී සිද්ධ වෙයි. හැබැයි ඒක ඒක ඒකේ මූලික පැහැදිලි කිරීම මෙන්න මේකයි මම කිව්වේ කියන එක ඒ කියපු විදිහේ තරම් මම කියපු එකමද මේ කෙරෙන්නේ කියලා මට ප්‍රශ්නයක් ගන්න නැගෙන ඒකට අහුම්කන් දීගෙන ඉද්දි ඒ හින්දා ඒක පොඩ්ඩක් නැවත වරක් පැහැදිලි කරන්න පුළුවන්ද? මේ හිතුවිලි ආවට පස්සේ කයට ගන්න කියලා කියපු කතාව කොහොමද ඒක කරන්නේ කියලා. අපි හිතමු උදාහරණයක් හරියට හිතුවිල්ලක් ආව දැන්. අපි එහෙමයි. හිතමු කාකට හරි කාහරි සම්බන්ධයෙන් ඉරිසියා සහගත හිතුවිල්ලක් එනවා. ඒ හිතුවිල්ල ආවට පස්සේ මං කියපු එක මොන විදිහටද යොදාගන්නේ? ස්වාමීන් වහන්සේ මුලදීම එහෙම සිතුවිලි චක්‍රයක් වගේ යනකොට හිතලම වගේ මං ගන්න උත්සාහ කරා. ඒක ඒ ඒ පොඩ්ඩෙන් ප්‍රැක්ටිස් පොඩ්ඩෙන් පොඩ්ඩෙන් එතන තමයි මට නවත්තන්නේ. එහෙමයි. කියන්නේ එහෙම හිතුවිලි යද්දි හිතු කයට හිත ගන්න උත්සාහ කෙරුවා. මුලදීම ඔව්. ඊට ඒක පස්සේ වාර ප්‍රමාණ වාර දෙකක් විතර වගේ, ඒ කියන්නේ පරයන්ක දෙක තුන දෙකක් විතර වගේ එහෙම සිතිවිලි දෝර ගලා යනකොට හිත හිත දඟලව යනකොට මං එක හිතලම ගත්තා. මම කියන වචනේ එතනට මං හොඳටම ඇප්ලයි කරනවා. ඒ විදිහට ගත්ත ස්වාමීන් වහන්සේ. හරි. ඊට පස්සේ දැන් ඒක කරන්නේ මොකද්ද කිව්වොත්?
දැන් ඉබේම එනවා ස්වාමීන් වහන්සේ ටිකක් කළා යනකොට ඉබේම එනවා ඒ එන විදිහත් පේනවා ස්වාමීන් වහන්සේ. ඉබේම එනවා කියලා කියන්නේ හිතවිල්ලක් ආවට පස්සේ කයට හිතේනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි මම ඔයිටදී ටිකක් සටල් විදිහට කිව්වේ. හැබැයි ඔය දැන් අන්තිමට කියපු විදිහට ඒකද දන්නේ නැහැ වෙන්නේ. මම කිව්වේ එන හිතවිල්ලට සතිමත් වුණාට පස්සේ ඒ හිතුවිල්ලට සතිමත් වුණාම ඒ සතිමත් වීම හරහා වයිබ්‍රේෂන් එකක් ෆිසිකලි සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ සිද්ධ වෙන වයිබ්‍රේෂන් එක දැනෙනවාද කියලා බලන්න කියන එකයි මම කිව්වේ. නැතුව හිතුවිලි තියෙද්දි කයට ගන්න කියන එක නෙමෙයි. අරකට සතිමත් වුණාම ඒ සතිමත් වීම නිසා ඒක හරියට කොහොමද කියන්නේ ටැප් එකක වතුර ටැප් එක නෙමෙයි හෝස් එකක වතුර යනවා හෝ දිගටම ගලාගෙන යනවා ඒ ගලාගෙන යන වතුර පාරට අපි එක තැනකින් මොකක් හරි දාලා બ્લોක් කරුවොත් අර වතුර පාර රිවර්ස් යනවානේ එහෙමයි. ඒ රිවර්ස් ගිහින් අනිත් වතුර පාරවල් මේ පැත්තට ගලාගෙන යන වතුර පාරවලට දැනෙන. අන්න ඒ වගේ දෙයක්. හිතමු ගඟකට බැම්මොත් ඩෑම් එකක් බැන්දොත් අර එන වතුර ටික ඩෑම් එකේ හැප්පිලා පස්සට යනවනේ. ඒ එහෙමයි. වගේ දෙයක් මේ හිතුවිලි ගඟ ගලනවා වගේ ගලනවා. අපි ඒකට සතිමත් වුණාම සතිමත් වීම නිසා කරන්නේ වෙන්නේ අර ඒකට ධූරේ ගලන්න බැරි වෙනවා. ඒ දෝරේ ගලන්න බැරි වුණාට පස්සේ ඒකෙන් ෆිසිකලි මොනවා හරි දැනීමක් සිද්ධ වෙනවද අරකට සතිමත් වුණාට පස්සේ දැන් ඔය දෙවෙනියට කියපු විදිහේ ඉතුවිලි ආපුහම නැචුරලි කයට එනවා කියලා කියන්නේ ඉතුවිලි ආවා කියලා කියන්නේ එකට සතිමත් වුණා එතකොට නැචුරලි කය දැනෙනවා කියලා කියන්නේ ඒක සිද්ධ වෙනවා වගේ අදහසක් තමයි මට එන්නේ ඔය මං කියපු එකයි නෝනා තේරුම් අරගෙන තියෙන එකයි දෙකම එකද වෙනස්ද? දෙකම එකයි ස්වාමීන් වහන්ස. සිතුවිලි වලට සතිමත් වුණාම ඒ වයිබ්‍රේෂන් එකත් ත්‍රූ වගේ ශරීරයේ කයට එනවා ස්වාමීන් වහන්ස. ඒක මං ඒක නිරීක්ෂණය වුණේ මට හොඳටම ස්වාමීන් වහන්ස. නිකන් ඉන්නකොට නිකන් ගැස්සිලා වගේ නිකන් බොඩි වයිබ්‍රේෂන් එකක් ඇක්චුවලිම ෆිසිකලි වෙලා සිත ඊට පස්සේ කයේ සක් මේ කියන්නේ නේද ආනාපානිය සිම් වෙලා තියෙන තැනකට හරි වේදනාවක් තීව්‍ර වෙලා තියෙනකට හරි ඒ තැනකට අර නිකන් ජම්ප් ඔටෝමැටිකලිම ජම්ප් එකක් වෙන වයිබ්‍රේෂන් එකක් තමයි දැනෙන්නේ. ඒ ප්‍රොසෙස් එක සටල් ලෝක ඔහුමම දිගටම කරගෙන යන්න එහෙමයි. ඔයක චක්‍රාකාරව සිද්ධ වෙනවද කොහොමද එහෙම කයට ආවට පස්සේ මොදුවට කය ඇතුළට පිට යවන්න බලන්න සටල් විදිහට උගා චේතනාව දාන්නෙත් නැතුව චේතනාව දාන්න සතිමත් වෙන්න දාලා ඒක පුළුවන් තරම් ඒ කයට ආවට පස්සේ කයේ බලන්න හැබැයි කියන්නේ කය හෝල්ඩ් කරගෙන ඉන්න නෙමෙයි. ආයෙ මොන හරි ආවොත් ආයෙ අර විදිහටම අපි සතිය තීව්‍ර කරගෙන යනවා. සක්මනේදී මේ ගියපු විදිහට වේගය අඩු වැඩි වීම ඒ මොන පාල පරිච්ඡේදයක් ඇතුළත කෙරුවත් ඒ චක්‍රාකාරව මේක යන්නේක ඕක තමයි අපි දැන් එක පැත්තකින් ඔහේ ඇවිදිනවා කියන කතාවේ මේක මම කියන එක මම කියන සංඥාව ගෙවිගෙන යනවා. ඒ අතරම ඔය වෙනස් වීම හරහා අපි වෙනස් වීම වලට කලබල වෙන්නේ නැති ගතියක් සැක කරන්නේ නැති ගතියක් තියෙනවා නම් ඒකේ අපි දැන් අනිත්‍යතාව ලොකුවට පෙන්නුම් කරනවා. කොහොමත් සක්මන වෙනස් වීමම අනිත්‍ය තමයි. ඒකේ දැන් නොටිසබල් විදිහට මේක එක වෙලාවකට ස්ලෝ ඩවුන් වෙනවා එක වෙලාවකට වේගය වැඩි වෙනවා මේ දෙක අතර මේ වෙනසට අපි ස්ලෝ ඩවුන් වීමේදී බොහොම සෞම්‍ය භාවයක් තියෙනවා ෆාස්ට් යන්න ගියාම ගොරෝසු වෙනවා එතකොට හිතේ නිකන් තිගැස්මක් පොඩි පොඩි ඇජිටේෂන් එකක් එනවා නම් ඒ කියන්නේ මේ අනිත්‍යයට තියෙන අකමැත්ත. ඉතින් එහෙම ඇජිටේෂන් එකක් ආවත් කමක් නැහැ
ඒකටත් සතිමත් වෙන්න. සතිමත් වෙලා දැන් ඔය කියන විදිහට ඒ variations වලට හිත හුරු වෙගෙන යන්නේ. ඊළඟ අලුත් paper එකකට ලෑස්ති කරගෙන යන්නේ. එහෙනම් ඒක එහෙම්මම දිගටම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන්නම්. ඒ වේගය වැඩි වුණාම ඒ දැනෙන දේටත් අකමැත්තක් ලොකුවට නැහැ. ඒකත් ටිකක් මිඩල් ලෙවල් එකේ තමයි තාම තියෙන්නේ. ඒක එහෙම්මම ඉන්න තප්පරයක් දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම අකමැත්තක් විශේෂ අකමැත්තකුත් විශේෂ කැමැත්තකුත් නැත්තම් ඔහේ කරගෙන යනවා නම් ඒක තමයි ඔක ඒ ෆ්‍රීකවන්සි එක වැඩි වෙන තරම් හොඳයි. හරි ස්වාමීන් වහන්සේ පැහැදිලි. මට තව විනාඩි දෙකක් ස්වාමීන් වහන්සේ, එදා ක්ලෝසින් සෙරමනි එකට මට ඉන්න බැරි වුණා. මට එතෙන්දි කියන්න ඕමනාවක් දෙයක් තිබ්බා. උදේ නැගිටින එක ස්වාමීන් වහන්සේ, දැන් අර වීරිය කියන එක ස්වාමීන් වහන්සේගෙන් මට හම්බ වුණා ඒ වෙලාවේ. මොකද ස්වාමීන් වහන්සේ ලංකාවේ රිට්‍රීට් එක කරලා අනිත් පැත්තට මෙහි ඇවිල්ලා ෆ්ලයි කරලා උදේ පහට නැගිටිනවා නම් ඇයි අපිට තුනට නැගිටින්න බැරි කියන වීරිය මට හම්බුනේ සති දවස් පහේම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ ඔච්චර ජෙට් ලැග් එකක් තියලා පැය පහක වෙනසක් තියලා ෆ්ලයි කරලා ඇවිල්ලත් උදේ පහට ඒ ආපු ඒ දැකපු ඒ ඒ ස්වාමීන් වහන්සේ මට ඒක කියන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ පහ වෙනකොට හෝල් එකට ආපුවම මට හිතුණා ඇයි අපිට ධෛර්ය ගන්න බැරි කියන ආදර්ශය. මම දන්න ස්වාමීන් වහන්සේ මට ඒක වචන වලින් පැහැදිලි කරන්න බෑ. ඒක දැන් කියනකොටත් මට දැනෙනවා මෙච්චර ධර්මය අපිට දෙන්න කැප වෙලා වැඩ කරන ස්වාමීන් වහන්සේලාට ගරු කරලා හරි අපිට මේ දේ ඇයි කරගෙන යන්න බැරි කියන සිතිවිල්ල විතරයි ආවේ. ඒ අදිෂ්ඨානයත් එක්කම ස්වාමීන් වහන්සේ මං ඒ දවස් පහ හරිම සන්තෝෂෙන් ගෙව්වා. ඒක පුදුම ප්‍රොඩක්ටිව්, පුදුම හොඳ මේ රිට්‍රීට් එකක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ඉතින් මට කියන්න බැරි වුණා සංවිධානය කරපු අය ඇතුළු, සහභාගී වුණ අය ඇතුළු සියලුම දෙනාට ඒ මට දුන්න වයිබ්‍රේෂන් එකට ගොඩාක්ම පිං. ඒ ගත්තු පින හැමෝටම නිවන කරාම අවබෝධ වෙන්න ධෛර්ය ශක්ති ලැබේවා කියලා මම මේ වෙලාවේ අරගෙන ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සාදු සාදු සන්තෝසයි. කවුරු හරි ඉන්ස්පයර් වුණා නම් මොකකින් හරි තෙරුවන් සරණ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. විරාජ් මහත්තයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, නිකම් මං අද වෙච්ච දේවල් එක පොඩි මේකකට සරල කරනවා නම් ස්වාමීන් වහන්ස, දැන් අර ඔලිම්පික් දුවද්දි ස්වාමීන් වහන්ස අවසාන මීටර් 100 දී කැමරාමනුත් දුවනවා, ධාවකයක් දුවනවා වගේ එන්නේ එතකොට ඒකක තමයි. පොඩ නවත්වනවා. ඔලිම්පික් වල මොකක්ද ඩිස්ටන්ස් එක දුවන? ඒ මේක මැරතන් එක ස්වාමීන් වහන්ස, මැරතන් එක. හරි එතකොට ඒ මැරතන් එකේදී ස්වාමීන් වහන්ස මුලින්ම තරංකාරයෝ 5000ක් විතර ඉන්නවා. ඊළඟට ඒකෙදි දැන් කැමරාමන්ට කොහෙද තියාගන්නේ කැමරාව කියන එකත් වගේ එක වෙලාවකට ප්‍රශ්නයක්. ඊළඟට ඔහොම යද්දි දැන් සක්මනේදී කැමරාමන් තියාගත්තා. ඉතින් විලුඹට තියෙනවා ස්වාමීන් වහන්ස, විලුඹට තියද්දි පේන්නේ කොට්ටේ හරියෙන් මහපටැඟිලි හරියෙන් තමා. ඊළඟට ඔසවනව එක වෙද්දි ඔසවන එකටක් ගාලා ගැස්සිලා පැතිලා බර වෙනවා. බර වෙද්දි පොළවයි යටයි වදින ඔන්න මෙන්න හරියට නම් කිසිම දැනීම අඩුයි. ඒක සමහර වෙලාවට ඒක අල්ලන්ඩත් බලනවා, නිකන් අර පොළවට ඇදලා ගන්න පොඩි ගැප් එක දැනෙන්නෙම නෑ. ඔහොම යද්දි දැන් කැමරාව අල්ලන් ඉද්දි ස්වාමීන් වහන්ස දැනෙනවයි කියන එක විළුඹෙන් පටන් අරන් කොට්ටේ දවා යනවා. ඊළඟට ඒ අතරතුර නොදැනී ඉතින් ඒකෙදි අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ස්ප්‍රින්ක්ලර් ගතියකුත් දැනෙනවා.
ඒ කියන්නේ ජලබිඳු විසි වෙනවා, විසි වුණාට ස්ප්‍රින්ක්ලර්ස් ටික ඇරලානේ කියලා. ඒ අතරතුර එක එක වෙනම ස්ප්‍රින්කල්ඩ් රෙටිකියුලේෂන් එකේ පේනවා සමහරලාවට ෆ්‍රිජ් වල සද්ද ඒ වගේ ඒවා එනවා. ඒ වුණාට ආයෙක නැත්තම් මොකක් හරි සමහරලාවට දැනෙනවා නිකන් ගල් රෝලක් තලන් යනවා වගේ. ඒ කියන්නේ මේ වර වර්තමානයේ කියන එක තලාගෙන නිකන් අතීතයට වෙන මැසින් එක වැඩි වගේ කියලා මේ බලනවා. විළුඹ බලද්දී ටක් ගාලා ඒක විළුඹ අතීතේ වෙලා, ඒක වැඩියෙන්ම ඔය අතීතයි වර්තමානයි දෙක අතර ඒ දෝලනය ඒ තැලීම යනවා. ඒ අතරතුර සමහර වෙලාවට ආධාර පාක් එකට යන්න ඕන වගේ කියලා පොඩි අනාගත පැත්තකුත් යනවා. ඒකම ආයේ ආමේ කියානේ කියලා ආයේ යටිපතුලට එනවා. එහෙම ඒ අතීත වර්තමාන අතීත වෙන මැෂින් එක ක්‍රියාත්මක වෙවි ගිහිල්ලා. ඒ වගේම දැනෙනවා ස්වාමිනාස් මෙන්න මේ වගේ ගතියකුත් සාමාන්‍යයෙන් යටිපතුලට දැනෙනවා විතරයි. ඒක විග්‍රහ කරන්න වෙලාවක් නැහැ ඒ තරම් වේගකින්. ඒක ඉතින් අර ඇදිලා යනවා. විග්‍රහ කරනවා නම් ඉහළින් ඉහළ මාලෙන් තමයි ඉතින් ඔළුව හරියෙන් තමයි ඉතින් විග්‍රහ කරන්න ඕනේ. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ ඒක ඉතින් හරි නිකන් නාතන එතන පොඩ්ඩක් මොකද්ද ඔළුව හරියෙන් විග්‍රහ කරන්න ඕනේ කියලා කියපු එකේ තේරුම. ස්වාමීන් වහන්සේ නිකන් දැන් යටිපතුල මේ විලුඹ කියල්දිම විලුඹේම පදාසයක් ඇති දැනීම් බිඳිලා 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 යනවා. ඒ අතරතුර අර මැද හරිය නොදැනී ගිහිල්ලා කොට්ටේ හරියට යනවා. ඕකේ ස්වාමීන් වහන්සේ යම් කිසි වෙලාවකට ඒ යන දැනීම් හුදු දැනීම් ප්‍රමාණය මොකක් හරි මේ විලුඹනේ මේ යටිපතුලනේ මේ කොට්ටේනේ කියලා පොඩ්ඩක් හරි විග්‍රහ කරනවා නම් විග්‍රහ කරන්න ඕනේ උඩින්. ඒ කියන්නේ චේතනාත්මකව කරන්න ඕනේ කියලා. එහෙමයි 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 අර දැනීම් ප්‍රමාණය එක තරම් වේගකින් බිඳෙනවා. දැන් කියාගෙන යන්න. එහෙම ඒ දැනීම් ප්‍රමාණය ස්වාමීන් වහන්සේ හුදු දැනීම් විතරයි. ඒක නිකන් මේ ඒ තරම් ප්‍රොඩක්ෂන් ලයින් එකක් එහෙමම ගිහිල්ලා තමයි ඉතින් පර්යංකේ ඉඳගන්නේ. පර්යංකේ ගියාම ස්වාමීන් වහන්සේ අර කැමරාමන් ඉතින් වටේ කැරකිලා එනවා එක ස්ප්‍රින්කල් එකකට. ස්ප්‍රින්කල් එක ඉතින් පිම්බීම හැකිලිම. ඒ පිම්බීම හැකිලිම ස්ප්‍රින්කල් එකේ ස්වාමීන් වහන්සේ ඉතින් ඒ අදාළ දිගට ඇදෙන ඒ දැනීම එක දැනීම පිම්බෙන කියන දැනීම ඇතුළෙම ඉතින් ඇතිවි නැතිවි ඇතිවි නැතිවි ඇතිවි නැතිවි ඇතිවි නැතිවි එහෙම එහෙම ගිහිල්ලා ඉතින් ඒක අඩු වෙලා ඉතින් සාමාන්‍ය ඒ මේකට වෙලා ඊට පස්සේ ස්වාමීන් වහන්ස වෙන්නේ අර හොරා පොලිස් සෙල්ලම තමා පොලිසිය ඉතින් අර කැමරාමන් වගේ තමා ඒක ඊළඟට ඉතින් එතෙන්දි දැනෙන දේ තමා ස්වාමීන් වහන්ස මන් දන්නේ මට ඒ ධර්මයේ එක ඒ දැනෙන විදිය තමයි එතන තමා දැනෙන්නේ ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට ප්‍රමාදයි කියන එක දැනෙන්නේ මොකද ඒ තරම් වේගකින් ස්වාමීන් වහන්සේ ධාවකයා දුවනවා. ධාවකයා දුවද්දී මේ අවසාන භාගෙදී එක්තරා වෙලාවකදී නිකන් මේ ලයින් එක කැඩුනානේ කියලා නිකන් ෆෝන් එකට ඇඟිල්ල තියලත් බැලුවා. සමහරලාට මේ පැය පැනලත් ඇති කියලා. ඒ අතරතුර එහෙම බලදි ඊට පස්සේ එතක වෙනකන් වේදනා චක්‍ර ආවේ නැහැ. එතන ඉඳලා ඊළඟ විනාඩියට විතර ආවෙම නිකන් වේදනාව මේකෙදි ඒ වේදනා එකේදි ස්වාමීන් වහන්සේ තරංගයක් තියෙන්නේ. කැමරාමනුයි ධාවකයා අතර තරංගයක් තියෙන්නේ. ඉතින් ඔහොම තමයි යන්නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මොකද්ද කැමරාමනී ධාවකයා අතර තරංගයක් තියෙනවා කියලා වේදනාවේදී අදහස් කරන්නේ? ස්වාමීන් වහන්සේ එතකොට කැමරාමන් සතිය ධාවකයා තමා ස්වාමීන් වහන්සේ එහෙට මෙහෙට පනින ට්‍රැක් එකේ දුවන ඒ ට්‍රැක් එකේ ඒ තරම් වේගකින් මාරු කරනවා ඒ ට්‍රැක් එක. ඒ ට්‍රැක් එක මොකද්ද, වේදනාවද නැත්නම් මෙනි තින්ග්ස්? අවසාන භාගයේදී උනේ වේදනාව. හරි. ඔව්. එතකොට මේ වේදනාව වැඩි වෙනවද අඩු වෙනවද යකට යනවද කොහොමද?
ඒකේ ස්වාමිනා සමහර වෙලාවට කිමිදි 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 ඉන්නවා. එතකොට එනවා මේ වේදනාව මොකක්ද, මේක පුස්සක්නේ වගේ කියලත් එනවා. ඒ වගේම සමහර ට්‍රැක් මාරු වෙන්න හදනවා ස්වාමිනා. මනසෙන් ඔළුවේ එක අමුතු ගැඹුරු තැනකට යන්න යනවා. යද්දි මොකක් හරි චේතනාත්මක දෙයක් ඇවිල්ලා ඒක පොඩ්ඩක් ඒක බහිනවා ට්‍රැක් එක. නික අමුතු ගැඹුරු ආගාධයකට වගේ යන්න හදනවා. යද්දි ඒ ඒ අනේකටත් සිහිය පවත්වනවා ස්වාමීන් වහන්ස. වේදනාවත් ස්වාමීන් වහන්ස, වේදනාව ලොකු වුණත් අඩු වුණත් අර දිවිල්ලක් විතරයි පේන්නේ දැනෙන්නේ. ඒකේ අර ඒකේ ඇලිල්ලක්වත් ගැටිල්ලක්වත් එහෙම දැන් තේරෙන් හැඟීමක් නැහැ. හරි. දැන් ඔය කිව්වනේ එක එක වෙලාවට අර වගේ ගැඹුරට යන්න යද්දි මොකක් හරි හිතුවිල්ලක් ඒ සම්බන්ධයෙන් ඇවිල්ලා ඒක නවතිනවා කියලා. එහෙමයි. ඉතින් ඒ වගේ ඔය වේදනාවට ගියත් කකුලේ හිටියත් ඒ වේදනාවේදී පර්යංකයේදී ඒ මුල හරියේ ඒ කරන විදිය හොඳයි. මේක දිහා නිකාම්ම බලාගෙන ඉන්න හින්දා තමයි මේ බිලි 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 යන தত্ত্বය මේ සියුම් 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 தত্ত্বයන් පෙනිලා ඒකෙදි මේ හැමතිස්සෙම මේකේ අතීතයේ විතරයි ඉතුරු වෙන්නේ, වර්තමානයේ කිනකන් නැහැ කියනවා වගේ අදහස දැනෙනවා කියලා කියන්නේ. හොඳටම සතිමත් වෙලා සම්පූර්ණයෙන්ම නිකන් කැමරාව විතරක් ඔන් කරලා තියාගෙන ඉන්නවා කියන කතාව. ඒ කතාවේදී අපි අලුතෙන් සංස්කාර වෙන්නේ නැහැ. ඒ හින්දා තියෙන සංස්කාර බිඳි 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 යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම බිඳි බිඳි යන හින්දා තමයි මම මේ සක්මණ පරයන්කය දෙකම සම්බන්ධ කරලා කියන්නේ. එහෙම බිඳි බිඳි යන හින්දා තමයි අර වගේ අමුතු ඩීප් ප්ලේයර් එකකට යන්න හදන්නේ. ඉතින් ඒ යන්න හදන්නේ ඉස්සෙල්ලා ඇස්සරලා වෙරළෝසු දිහා බැලුවා කියන කතාව කියනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ අනිත් ඒවා ඔක්කොම ගෙවිලා 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 ගිහින් දැන් මේ එපාවීමක් ඇවිල්ලා තියෙනවා. පර්යාංගයට හරි සක්මනට හරි මුළු භාවනාවටම අන්න ඒ වෙලාවේ එන සජෙෂන් එක ක්‍රියාත්මක කෙරෙනවා. ඒ ක්‍රියාත්මක කෙරෙන ස්ට්‍රෙන්ත් එක හින්දා ඊට පස්සේ අගාධයට ගියත් ආය අර සජෙෂන්ස් ගන්නවා. ඒ හින්දා ඔතනදී කළ යුතු දේ පළවෙනිම දේ තමයි අලාම් එක වැරදියට තිබිලා තිබ්බත් කමන්නේ, හාමුදුරුවෝ නොතිබ්බත් කමන්නේ, කොයි වෙලාවකරි මේක පටන් ගන්න ඕනනි, කොයි වෙලාවකරි මේක නවතිනවා කියලා මට සද්දේ ඇහෙනවනි. එතකම් මං ඇස්සරින්නෙත් නැහැ, හෙල්ලෙන්නෙත් නැහැ, භාවනා වුණත් නැතත් මං මෙහෙම නිකම්ම ඉන්නවා කියන අදිෂ්ඨානය ගන්න ඕන. අරගෙන යමක් තියෙනවා නම් ඒකට සතිමත් වෙනවා, නැත්තම් නැහැ කියන එකට සතිමත් වෙලා ඔකේ ඉන්න තමයි තියෙන්නේ. එතකොට ඔය බිඳි 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 යන ස්වභාවය නිසා ඕකත් තියෙනේවත් බිඳලා ඉවර වෙන්න ඕනේ නේ, ඇට්ලීස් එක ලේයර් එකක්. එහෙම ඉවර වෙද්දී අපිට මුකුත් නැහැ කියන ඔය අමුතු අමුතු අගාධයකට යනවා වගේ වැටෙන්න පුළුවන්. එහෙම වැටුණහම ඒකටත් වැටෙන්න අරලා අපි බලන් ඉන්න ඕන, හිත දෙන යෝජනා අනුමත කරන්නේ නැතුව. ඉතින් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මුලින් ඒ යෝජනා අනුමත වෙනවා. ආ යෝජනා අනුමත වෙලා තමයි ඔගේ බැට කාලා තමයි ඉගෙන ගන්න. ඉතින් දැන් ඒ බැටේ කන හින්දා දැන් අපි අදිෂ්ඨානයක් අරගෙන යන්න ඕනේ, මොනම අවස්ථාවකවත් මම හිත දෙන යෝජනාවක් අරගෙන කරන්නේ නැහැ. මම ඒ වගේ ඉන්න වෙලා ඔහේ බලන් ඉන්නවා කියන කියන අදිෂ්ඨානයෙන් ගියාම තව පොඩ්ඩක් ඕක ඉස්සරහට අදගන්න පුළුවන් වෙයි. දැනටත් හොඳට කෙරීගෙන යනවා. ඉතින් ඕක ඉතින් ඔහොම දිගටම කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. මොනවද කියන්න තියෙන්නේ? එහෙමම තමයි ස්වාමිනාන්ස. ස්වාමිනාන්ස කියපු විදියටම තමයි ස්වාමිනාන්ස. ඒ යෝජනාවේ එන අවස්ථාව හරි හරි සියුම්ම කරන්න ඕන ඒ ට්‍රැක් මාරු වෙන එක කියලා හඳිනවා. ඒක ඒක ඒකෙදි ප්‍රධානයෙන්ම මේ අපි මේව කරගන්න ඕන ඇස්සරලා බලනවා කියන එක. ඒකෙන් තමයි ගැම්ම ගන්නෙ. ඒ ඇස්සරලා බලන්නේ අපි දැන් එතනට එනකම් වටලා. සමහරවිට ඇස්සරලා බලන එක අපි දන්නේ නැහැ. ඇස්සරලා පින් ඇරියට පස්සේ තමයි දන්නේ යෝජනාව ව්‍යාප්තකෝ. එහෙම 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 සමහර වෙලාවට මේ වගේ දේවල් වෙන හින්දා අපි ඩිටර්මිනේෂන් එකක් අරගෙන යන්න ඕන, ප්‍රිපෙයාර් වෙලා යන්න ඕන.
මෙතැන්ට එනකම් ඇද ගන්න පුළුවන්. මෙතනදී මං ආයෙ රිවර්ස් වෙන්නේ නැහැ කියන එක දා ගන්න වෙනවා. හරි, මොනා කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ යෝජනා වලදී සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ඒක ස්වාමීන් වහන්සේ දැන් අවුරුද්ද මාස 6 7ක විතර ඉඳන් වගේ වෙනවා. ඒ අවස්ථාව කියන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒක ඒ කියන්නේ දැන් මේ එක පාරම යන පාරේ නිකන් අර මොකද්ද බ්ලැක් හෝල් එකක් වගේ යනවා වගේ එකක් තියෙන්නේ. හරි හරි, ඒවා හරි. දැන් ඒවා ඒ මොක වුණත් කමක් නැහැ. දැන් ඒකට ඔය වෙන සංසිද්ධියට එහෙම ඒ යෝජනා ක්‍රියාත්මක වෙන එකයි නවතින්නේ. එහෙම 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 යෝජනා ක්‍රියාත්මක වෙන එක ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට එනවා. දැන් දෙයයන්ට පින් දීලා නවත්තන්න ඕන ඒ වගේ එකකුත් එනවා. මොකද එද්දී බොහෝ වෙලාවට ඒක එනවයි කියලා ඒ ගමම්ම වැළඳ ගන්න ඈතට යවනවා. ඈතට යවලා එක්තරා මොහොතකදී චේතනාවකුත් නැතුව වගේ ඒකත් වෙනවා. ඕක දැන් ඕක හිමින් කරන්න ඕන. අන්තිමට වෙන්නේ යෝජනා ක්‍රියාත්මක වෙන එකනේ. එහෙම 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 එහෙමයි එහෙමයි එහෙමයි. අතුව ටික අවශ්‍ය නැහැ. අර විදිහට හිමීට ලෑස්තිලා ගියා නම් අපිට ඕක හරහා යන්න පුළුවන්. ඉතින් ඒක යන පාර හොඳයි. පාරේ හොඳට ලකුණු අරගෙන යනවා. හැම දිගටම කරගෙන යනවා. දැන් බොහොම ස්තුති ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුව ලැබේවා ස්වාමීන් වහන්සේ. එනා ජයන්ති නෝනාට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔව්. මට කියන්න කැමති, දැන් සාමාන්‍ය ජීවිතයේදී මොනවා හරි ලොකු ප්‍රශ්නයක්, ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවහම ඒකට මම සංවේදී වෙනවා වැඩි කියලා දැනෙනවා. ඒකට හේතුව ඒක ඕනට වඩා ගන්නවත් වෙන්න ඇති. ඒක එනකොටම ඒක දැනීම හොඳටම, ඒ කියන්නේ හිසයි පපුවයි, ඒ කියන්නේ හුස්ම තද වෙනවා වගේ, පපුවේ ගැහීම ටිකක්, ඒකට වැඩිය ඔළුවම මුළු දෙයකින්ම පිරිලා ගැහෙනවා වගේ දැනෙනවා. ඒ වගේ ඒ ප්‍රශ්නෙත් එක්ක හරි. හැබැයි මං හොඳටම මං ඒ ඒ දෙකම මං දැනගෙන ඉන්නේ. ඒක දැන් මම ප්‍රශ්නයකට මුහුණ දෙනවා ඒ වෙලාවට මට සිතට එනවා, දැන් මගේ මෙතන තමා තියෙන්නේ සතිය, මං මේක හොඳට බලන් ඉන්නවා කියන එක මං අලුතෙන් පටන් ගත්ත දෙයක්. හිතලා බලනවා නෙමෙයි, මං දැන් මෙතන තමා මේ මගේ ප්‍රශ්නේ හිතේ හිත වැදිලා තියෙන්නේ මෙතන කියලා මං දැනගෙන ඉන්නවා. බැයි ටික වෙලාවකින් ඒ ඔක්කොම නැති වෙලා යනවා. ඒ ප්‍රශ්නෙත් නැහැ, දැනුම දැනෙනුත් මුකුත් නැහැ. ඊට පස්සේ දැන් ආයේ පස්සේ වෙලාවක ඒක විස්තර කරන්නවත් මතකක්වත් නැහැ. ඒක කියන්න කැමතියි. දැන් මොකද්ද උනේ කියලාවත් කියන්න කැමති නැහැ. ඒක තමයි එක. නෑ, ඒකේ කරන්ට් එකක් දුන්නත් ඕක ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. වෙනදත් ඔය සංසිද්ධියම සිද්ධ වුණා. අපි දන්නේ ඔය සංසිද්ධිය කොහොම සිද්ධ වෙනවා කියලා. මොකද අපි වෙනද මොකක් හරි ඒ වගේ සංවේදනා තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අටපය විසිකරන එක තමයි, කටාරින එක තමයි අපි කරන්නේ. එතකොට අර යට තියෙන ලේයර්ස් පේන්න. දැන් අට වහලා, අටපය විසිකරන එකත් වහලා මනසත් යම් ආකාරයක මොනාදී මනසෙන් ඉන්වෝල්ව් වෙන්නේ නැතුව අපේ නියුට්‍රැලිටි එක මේන්ටේන් වෙනවා. නියුට්‍රැලිටි එක මේන්ටේන් වෙද්දී අපිට ප්‍රොසෙස් එක පේන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ ඔළුව හිර වෙනවා, පපුව හිර වෙනවා, ඇඟට මෙහෙම දැනෙනවා, අතෙන්ට දැනෙනවා, මෙතෙන්ට දැනෙනවා කියලා කියන්නේ. අපිට දැන් අපි දැන් මැෂින් එක වැඩ කරන විදිහ පේනවා. අපි මොකද ප්‍රොඩක්ෂන් ලයින් එකේ ඇතුළට ගිහින් එන්ජින් එක ඇරලා බලනවා. දැන් එන්ජින් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකේ එහෙම බලාගෙන ඉද්දි කියච්ච කතාව තමයි. දැන් ඒක බලපුවාම ඒකේ දිහත් බලන් ඉන්න නිසා ඒකටත් අකුමිප්පු වෙන්නේ නැතුව, මෙහෙම අපෝ මගේ මැෂින් එක මෙහෙමද කියලා බය වෙන්නේ නැතුව බලන් ඉන්න නිසා මේ සිද්ධ වෙන දේ තමයි ඒ මැෂින් එකේවත් කොහොමද වැඩ කරන්නේ කියලා ඕනාට වැඩිය විස්තර නැහැ. මොනවාද සංසිද්ධ වෙන්නේ කියලා සංඥා යට ලේයර් එකෙත් සංඥා අඩු වෙගෙන යනවා.
ඉතින් යන ප්‍රොසෙස් එක හොඳයි. ඉතින් ඔක කොහොම දිගටම කරගෙන යන්න කියලා කියනවා. කවුරු හරි කියන්න තිබුණා වගේ හොඳයි. එමයි ස්වාමීන් වහන්සේ කියන්න කැමති මේ සූම් එකේ අද ජොයින් වෙලා ඉන්න අයටත් දැනවන්න කැමති අපිත් එක්ක මෙතෙක් කල් මේ ඉරිදා ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණ අපේ යාළුවෙක් හිටියා රිෂානි කියලා. එයාට දරුණු පිළිකා රෝගයක් තිබුණා අවුරුදු 3ක් විතර එකෙන් අමාරුවෙන් හිටියා. ගිය සෙනසුරාදා රෑ නැති වුණා, ඊයේ ෆියුනරල් තිබුණා. මේ කියන්න කැමති ස්වාමීන් වහන්සේත් එක්ක එයා දිග ගමනක් ආවා. සතිය හරියටම ස්වාමීන් වහන්සේ කියන කමටහන් අරගෙන ඒ විදිහටම පිළිපැද්දා. එයාගේ හැම අවස්ථාවකදීම එයාගේ ඔය අසනීප අවස්ථාවල වුණත් භාවනා කරන අවස්ථාවල වුණත් අන්තිම කාලේදී එයාගේ හුඟක්ම තිබුණේ පජානාති කියන වචනේ තමයි. හැම එකකටම එයාගේ මේන් තීම් එක වගේ තිබුණේ පජානාති. එච්චරයි. එයාට කියන්න දෙයක් නෑ. කයේවත් සිතේවත් ඔය ප්‍රශ්න මොකුත් නැහැ. එයා ඒ ඉන්න තැනක සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ ඉන්න තැන එයා පජානාති කියලා තමා කිව්වේ. ඒක ඒ කමටහන ගත්තේ ස්වාමීන් වහන්සේගෙන් කියලා කියන්න ඕන. ඊළඟ ඒක හුඟක් වෙලාවට මගෙත් එක කතා කරන කතා කරද්දී එයා කිසිම වෙලාවක එයාගේ වේදනාවක් කායික වේදනාවක් ගැන කියවුන්නේ නැහැ. මටත් ඇත්තටම දැනගන්න ඕන වුණේ කොහොමද මෙයාගේ වේදනාව කියන එක. නමුත් මටත් ඒක අහන්න මං කැමති වුණේ නෑ. එයා කියන්නේ නැති දෙයක් මං අහන්නේ නෑ. ඒ කියන්නේ එයා ඒක ගැන වරියුන් නැද්ද මං දැන් ඒක කියන්න දන්නේ නෑ. එයා කිසිම දිනක වේදනාව ගැන පිට කරන්නේ නෑ. එයා වචනයක් හැම වෙලෙම අර ඕන දෙයකට මේකේ ගණ්ඩ දෙයක් නැහැ කියන එක තමයි එයා කීවේ. පිට දෙකත් ඇතුළෙත් මේවේ ගන්න දෙයක් නෑ, මේවේ මොනවත් නැහැ නේ කියන එක තමයි අන්තිමටත් කිව්වේ. ඉතින් එයා බොහොම හොඳට එයාගේ දේවල් අරගෙන ගියා. ඒ ගැන ස්වාමීන් වහන්සේට හුඟක් පින් සිද්ධ වෙනවා. එයාගේ අන්තිමටත් කියලා තිබුණා මට ස්වාමීන් රක්කිත හාමුදුරුවන්ට දන්වන්න. මේ එයා නොකිය ඉතින් කියන නැති තැන නැති වෙලාවක හරි පුළුවන් වෙලාවක දන්වන්න ස්වාමීන් වහන්සේට. එයා හොඳට හැම වෙලේම මේ පජානාති කියන වචනේ තියාගෙන ඉන්නවා කියේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔය ඇත්තටම මේ විශානි හොස්පිටල් එකෙන් කිව්වට පස්සේ තව මාස ප්‍රමාණ තුනයි ජීවත් වෙන්නේ කියලා මට කතා කළා. කතා කරපු වෙලාවේ මට කිව්වා වේදනාව ගැන. විශානි කිව්වා වේදනාව දරන්න අමාරුයි. එnde වේදනාව දරන්න you can open. වේදනාව දරන්න අමාරුයි. දරන්න අමාරු වුණත් මම ඒකට සතුටුමත් වෙන්න ඕන හින්දා මම මෝෆින් අඩු කරලා වේදනාවට සතුටුමත් වෙනවා. ඉතින් ඒ වගේ සමහර දවස්වල සතුටුමත් වෙලා එයාට පුළුවන් නම් මෝෆින් ගන්න දේ දවස් දෙක තුන එක දිගට ඒක දිහා බලාගෙන. ඉතින් ඒ වගේ ඒ තමන්ගේ ඉන්න කන්ඩිෂන් එකේ සිල්වර් ලයින් එක එයා අල්ලගත්තා. එයාගේ වැදගත්ම දේ තමයි ධර්මයට නැඹුරු වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. මැසේජ් එක ආපු ගමන් ගෑනිට ඒ සෙන්ස් ඔෆ් අර්ජන්සි ආවා. ඒ ඇවිල්ලා ඒ හිටපු ලයිෆ් ස්ටයිල් එකෙන් මං හිතන්නේ 100%ක්ම වගේ අනිත් පැත්ත හැරිලා ධර්මයටම නඹුරු වෙලා හොඳට වැඩ කරගෙන ගියා. ඒ ඒ සුමාන තුනක් තියලා මට කතා කරපු වෙලාවේ මට කිව්වේ මගේ ඇඟේ තියෙන්නේ හැමයි 8යි විතරයි. එහෙම තියෙද්දි මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ අහපු ප්‍රශ්න හැටියටත් ඒ කතා කරපු විදිහටත් මට හිතා ගන්න බෑ අන්හෙල්ති කෙනෙක්ද මේ වගේ ලෙඩ මිනිස්සෙක්ද මේ කතා කරන්නේ කියලා. ඒ තරම් හයි ක්ලැරිටි එකක් වොයිස් එකේ ටෝන් එකේ තිබ්බා. අහපු ප්‍රශ්නෙත් ඒ වගේම. ඉතින් ඒ හින්දා අපි මනස හැදිලා තියෙනවා නම් කය කොහොමත් මැරෙනවා. අපි හුඟ දෙනෙකුට වෙන්නේ කය මැරෙන්න ඉස්සෙල්ලා මනසෙන් මැරිලා ඉවරයි. ඒ මනසෙන් මැරිලා ඉවර වුණාට පස්සේ ඉතින් ආයේ කයට මරණ එක අපිව බොහොම ලේසි. සුමාන තුනක් දොස්තරලා දින දීලා තිබිච්ච ගෑණි මාස 6ක් ඊට වැඩි ජීවත් වෙලා බොහොම අපි බලන් ඉද්දි හිතනවා අනේ මෙයා දුක් විඳිනවාද. ඒ වුණා ඒකේ
ලොකු පොසිටිව් එනර්ජි එකක් ජෙනරේට් කරගත්තා. ඒක බ්ලෙසින් ඉන් ඩිස්ගයිස් කරගත්තා. ඉතින් ඒක හොඳ එක්සැම්පල් එකක්. ඉතින් සතුටුයි මේ වගේ තැනකින් අපිට අලුතෙන්ම සම්බන්ධ වෙච්ච කෙනෙක් ජයන්ති තමයි ඉන්ට්‍රොඩියුස් කරුවේ. එයා ඒ වගේ ගමනක් යන්න පාර කැපිච්ච එක. අනිත් එක ඒ හින්දම මම ඊයේ කතා කරුවා ඒ ෆියුනරල් එකේ කතා කරද්දි මම ඒ මැසේජ් එක අනිත් අයට දුන්නා. මන් දන්නේ නැහැ කී දෙනෙක් ගත්තද නැද්ද කියලා. ඉතින් කොහොම හොඳයි ඒ ගිය ගමන. අපි යනවා ශිවන්තට. තෙරුවන් සරණයි ස්වාමිනාංශ. ස්වාමිනාංශ මම ටික සති කීපයකින් රිපෝට් එකක් දුන්නේ නැහැ ස්වාමිනාංශට. ඉතින් මම හිතුවා අද දෙන්න ඕනේ කියලා. මගේ රිපෝට් එකේ ලොකුම වෙනස්කම් නැහැ ස්වාමිනාංශ. නමුත් මම මේ රීකැප් එකක් දෙන්නම් ස්වාමිනාංශට. මම සක්මනයි පරියන්කය ස්වාමිනාංශ පැයක් එලාම් එක තියලා කරනවා. මේ ඉතින් සක්මන පටන් ගත්තොතින් සක්මන මේ යටිපතුලට මේ හිත තියලා ඉතින් ඒක කරගෙන යනවා. කරගෙන යනකොට ඉතින් නැචරලි හිතුවිලි එනවා. ඉතින් ඊට පස්සේ ආයෙමත් යටිපතුලට යනවා මේ සිහිය. ඕක ඉතින් සයිකල් එක වගේ යනවා සාමීන් වහන්ස. හිටපු ගම නවා මට යටිපතුලට සිතුවිලි නැතිව මං හිතන්නේ නිකන් මම එස්ටිමේට් කර 1 මිනිට් මිනිට් and a half ish වගේ මට යටිපතුලේම ඉන්න මේ පුළුවන් අවස්ථා මට තියෙනවා. ගොඩක් ඕෆන් මේක මං හිතන්නේ සක්මන් දෙකක් තුනක් වගේ කරද්දී ඒ වගේ 1 මිනිට් මිනිට් and a half වගේ එපිසෝඩ් එකක් එනවා. ඒ වගේ එකක් එනකොට ඉතින් හොඳට ඉතින් මොනවද දෙන්නේ කියලා බලනවා. මේ එතකොට මට තේරෙලා තියෙනවා ඒ වගේ ඉන්ස්ටන්සස් වලදී ෆෝක් එක චුට්ටක් ගොඩාක් නෙමෙයි පොඩ්ඩක් විතර ස්ලෝ ඩවුන් වෙනවා කියලා මට හිතෙනවා. මොකද මම එතකොට මට තේරෙනවා නිකන් කකුලේ තියෙන ඒ කියන්නේ හැම මට කියන්නේ කොහමද ඒක හැම හැම ඉන්ච් එකක්ම වගේ මට දැනෙනවා වගේ හිතෙනවා මට කකුලේ විශේෂයෙන්ම කකුල තියනකොට. මේ කියන්නේ එක කකුලක් තියලා එසවෙන පාට් එකට කලින් අනිත් කෑල් අනිත් කකුල ආයෙමත් විලුඹ වදිනවා. එතකොට ටක් ගාලා එතරට යනවා ටෙන්ෂන් එක. එතකොට අර එසවෙන ටිකේ ගොඩක් වෙලාවට මේ පොඩි මිස් එකක් තියෙනවා. ඒ වගේ දේවල් තව කලින් එකතු කරගත්ත තොරතුරු ආයෙමත් රීකන්ෆර්ම් වෙනවා. ඕක වෙලා ඊට පස්සේ ආයෙමත් සිතුවිලි වලට යනවා එනවා. ඉතින් ඔය ඔය සයිකල් එක යනවා. පරියන්කයටත් මම යන්නද ස්වාමීන් වහන්සේ? සක්මනේ මේ ඔය සයිකල් එක ඔහොම අඩාරින්ට බලන්ඩේ සයිකල් එක යද්දි සයිකල් සතර මොන වගේ වෙනස් පන්තිය තියෙන්නේ කිය. පළවෙනි සයිකල් එක කොච්චර වෙලා යන්න ඒ සයිකල් එකේ කකුලේ එන තොරතුරු මොනවාද එන හිතුවිලි වල තොරතුරු මොනවාද යන හිතුවිලි මොනවාද ඒ ඉන්ටෙන්සිටි එක කොච්චර මා වැඩගෙන යනවාද කියන දේවල්. ඊට පස්සේ දෙවෙනි සයිකල් එක ආපුවාම දෙවෙනි සයිකල් එකේ අරිට වැඩිය මොනවාද තීරණ වෙනස්කම් කියලා බලපුවාම අපි මේ තියෙන දේවල් වල තව යටට යන්න මනස හුරු වෙනවා. එතකොට ඕක තව පොඩ්ඩක් හස ගැවිලා ඩීප ලේයර්ස් වලට යනවා. එහෙම යද්දි බලන්න ඕනේ ඕවරෝල් බලපුවාම මේ පීරියඩ් එකක් අපේ ප්‍රතිමානයක් හරි මාන දෙකක් හරි රිපෝට් එක දීපු ඉඳලා ඊළඟ රිපෝට් එක දෙන දායන්න මේ මේ සයිකල් සතරක් නෙමෙයි සයිකල් ගානක් වැඩි වෙනවද අඩු වෙනවද කියන එක. එතකොට ඒව හරහා අපිට තියෙන සිටුවේෂන් එකේ පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. දැන් අහව පරයක් එහෙම සමනස් පරියන්කියත් ගොඩක් සිමිලර්. හුස්මට හිත තියලා පටන් ගන්නවා. ඊට පස්සේ ඒක හොඳට බල බල ඉන්නකොට ආයෙමත් සිතුවිලි වලට යනවා. ආයි හුස්මට එනවා. ඔය අර පරියන්කේ වගේම තමයි අරමුණයි සිතුවිලි. ඕක දෙපැත්ත
යනවා. ස්පරියංකයේදීත් අර සක්මනේ වගේ 100%ම අරමුණේ ඉන්නවා වගේ මට දැනිලා තියෙනවා සමහරක් තැන්වලදී. ඒ තැන්වලදී ඉතින් ගොඩක් හොඳට දැනෙනවා, නිකන් බොඩි එකේ තියෙන වයිබ්‍රේෂන්ස්, නිකන් සමහරක් වෙලාවට නිකන් ඇඟ ඇද වෙලා වගේ, තොල් දැනෙන්නේ නෑ, කකුල් දැනෙන්නේ නෑ, අර ඒ වගේ දේවල්. ඒක දිහත් බලාගෙන ඉන්නවා, මුකුත් වෙනස්කම් කරන්නේ නෑ. මට හිතුවිලි එනවා නිකන් කකුල හොල්ලලා බලන්න, එක්කෝ ඇස් ඇරලා බලන්න, ඇත්තටම ඇද වෙලාද ඒ වගේ. නමුත් මුකුත් නොකර ඉන්නකොට ටික වෙලාවක් යනකොට අර ඇද වෙච්චි ඒවා, දැනෙන්නේ නැති ඒවා ඔක්කොම ඕල් ඕකේ කියනවා වගේ ආයි මයින්ඩ් එකට එනවා. ඒ වගේ මේ දැනිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයේ සිතුවිලි වලට යනවා එනවා. දැන් සිතුවිලි වලට ගිහිල්ලා එනකොට මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා, මම කලිනු සාමීන වහන්සේට කියන්න ඇති, අර මොනාද නිකං අර ඇඟේ නිකං අර ගූස්පම්ස් කියන්නේ මේ ඒ වගේ ෆීල් එකක්. තව නිකං අර සමහරක් වෙලාවට ඒක ගූස්බම්ස් වගේත් නෙමෙයි, නිකන් අර ඇඟ සීතල වෙලා යනවා වගේ දෙයක්. නිකන් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ, නිකන් ඒක හරි මට ඒක ඩිස්ක්‍රයිබ් කරන්න බෑ සාමිනා සැකියුරිටි, බට් තියෙනවා මොකක්ද මෝෂන් එකක්, මොකක් දෙකක් තියෙනවා. ඉතින් ඒක එහෙමයි කියලා මේ සතිමත් වෙනවා. මට දැන් ඈතකදී දා සාමිනහස නිකන් සිතුවිලි ගොඩක් එනවා වගේ මට දැනෙනවා. ඉතින් ඒකට මගේ මගේ මට මට හිතනවා නිකන් මගේ අකමැත්තක් තියෙනවා කියලා. මොකද මේ මම කැමති අර 100% අරමුණේ ඉන්නකොට අර දැනෙන දැනීම් වලට ඒ දැනීමෙම ඉන්න මම කැමති කියනවා වගේ මට හිතනවා. ඉතින් ඒක සමහරක් වෙලාවට මටම තේරෙනවා නිකන් මම ඒ ඒ ස්ටේට් එක ගන්න හරි, එහෙම නැත්නම් ඒ ස්ටේට් එකේ ඉන්න හරි එෆර්ට් එකක් දානවා. ඉතින් ෆොර් එක්සැම්පල් නිකන් සක්මනේ හරි පරියන්කේ හරි අර අල්ලගෙන ඉන්න හදනවා වගේ ගතියක් තියෙනවා. ඉතින් ඒක මට හොඳටම ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් නිකන් ඇනලොජි එකකින්. අර නිකන් එක්සෑම් එකක් එනකොට අපි හොඳටම පාඩම් කරනවා, ඊට පස්සේ මහන්සි හන්දා අතහැරලා දානවා. ඊට පස්සේ ඔහොම ටිකක් වෙලා හින්දලා ආයෙ හිතනවා එක්ක නෑ මං ආයෙ ටිකක් පාඩම් කරන. අර ඒ වගේ පොඩි ස්ටේට් එකක මම යනවා වගේ මට දැනෙනවා. ඒ කියන්නේ මට ප්‍රෝග්‍රෙස් එකක් ඕනි හන්දා මම ටිකක් වැඩිපුර එෆර්ට් එකක් දානවා. ආයෙ වැඩ يعني ඔන්නේ අල්ලලා දානවා වෙන දෙයක් එද්දෙන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් එහෙම මගේ මයින්ඩ් එකේ පොඩි නිකන් පොඩි ක්‍රේවිං එකක් තියෙනවා වගේ දැනිලා තියෙනවා මට. මන් දන්නේ ඒක මොකද්ද කියන්න. හැබැයි මට 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 මෙහෙමත් හිතනවා නිකන් මට can I'm gonna trust the process. ඉතින් මේක දැන් සාමින්හන්සිට කියන්නේ බලාගෙන ඉන්න වෙන දේ බලාගෙන ඉන්න, සතිමත් වෙන්න, මේ මුකුත් يعني අනවශ්‍ය මොකද අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යන්න එපා. ඉතින් ඒවත් මතක් වෙනවා, ඉතින් trust the process කියලා හැමත් ඉන්නවා. ඉතින් මම මේ එදිනදා ජීවිතයේදී මට මේ මේ ආයිච්චි එකක් මට සාමීන් වහන්සේට කියන්න ඕනේ කියලා හිතුණා. මේ අර ට්‍රස්ට් ද ප්‍රොසෙස් කියන එකත් එක්ක මේ මට දැනෙනවා දැන් නිකන් මේක ලොකු කියන්නේ it's gonna be a very long journey කියලා. ඉතින් බට් සාමීන් වහන්සේගේ ලයිෆ් එකෙන් සාමීන් වහන්සේ දවසක් මේකක් කිව්වා, මේ සාමීන් වහන්සේ ඩෙන්ටිස්ට් ද කොහෙද කියපු කතාවක් longest journey starts with the first step කියලා. ඉතින් මම දැන් ඒක හිතට දාගත්තා, මේ step by step යනවා, I will get there one day කියලා. එච්චරයි සමින් හස. ඒ ඒ අන්තිමට කියපු එකට නම් මම මේ group එකේ ඉන්න අයට සම්පූර්ණයෙන් ඉරිසියා කරනවා. මොකද මේ මට practice එක පටන් ගත්ත දවස්වල කිසිම කෙනෙක් අහන්න කියන්න කරන්න කිසිමම කෙනෙක් මම හිතන්නේ අවුරුදු කොමාරි 2006 ලොකු හාමුදුරුව හම්බ වුණත් එච්චර කිට්ටු වෙන්න හම්බුනේ නැහැ. 2010 11 වෙනකන් මේව සාකච්ඡා කරන්න කෙනෙක් මට හිටියේම නැහැ. එතකොටත් අවුරුදු 10 12 භාවනා කරලා භාවනා කරලා භාවනාව
දැකීමත් ඇවිල්ලා මොනවද කියලා කිසිම හවුහරණක්. දැන් ඔගොල්ලන්ට එහෙම නෙමෙයිනේ. දැන් ජුමානයකට සැරයක් ෂොප් එක අරිනවනේ. මේක ඕන වෙලාවක ඇක්සස් තියෙනවා. ඉතින් ඒ හින්දා උඹලා ගැන මට ඉරිසියයි. ඒ හින්දා ඒ මම දැකලා තියෙන දෙයක් තමයි මැසේජ් එක හරියට ගියාට පස්සේ අපි දන්නවා මේක longest journey කියලා. මැසේජ් එක හරියට වැඩිනොත් it becomes the shortest journey as well. ඒ තරම් මේක ක්ලැරිටි එක තියෙනවා බුදුහාමුදුරුවෝ දීලා. ඉතින් ඒකේ කොච්චර හොඳට ක්ලැරිටි එක ගන්නවද කියන එක තමයි වැදගත්. ඉතින් ඕකේ දැන් අන්තිමට කියපු මුළු කමටහනේම නක්ෂෙල් එක තමයි මේ 100% අරමුණට යනවා. ඒ 100% අරමුණට ගිහාම යම් ස්ටේට් එකක් තියෙනවා තමන්ව සැටිස්ෆයි වෙන. ඒ ස්ටේට් එකේ තමන් ඉඳ දඟලනවා කියන එක තමන්ටම අහුවෙලා තියෙනවා. ඒක ඉඳා ඒක කඩාගෙන යම් විදියකට හිතුවිලි වලට යනවා නම් ඒකට පොඩි අකමැත්තක් තියෙනවා කියන එක තමයි ගන්න සමරි එක. ඉතින් සමරි එකේදී සමරි එක ගත්තාම ඒක මේ හරි ලස්සන ජංක්ෂන් එක. ඔය කියන කතාව දිහා බලපුවම ඔතන එක පැත්තක බුදුහාමුදුරු වෙන්න අනිත් පැත්තේ මාර සේනාව ඉන්න. මේ බුදුහාමුදුරුවයි මාර සේනාව අතර තියෙන ෆයිට් එක තමයි දැන් මේ පෙන්නන්නේ. ගහගෙන 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 ඇවිල්ලා ඉස්සර සම්පූර්ණයෙන් හිටිය මාර සේනාව අපි මෙලෝඩියක් දැන් නෑ ඒගොල්ලන්ට සරන්ඩ වෙලා හිටියේ. දැන් අපි ලිබරේෂන් එක නිදහස ඉන්ඩිපෙන්ඩන්ස් ඩික්ලෙයා කරන්න යනවා. යද්දි දැන් අපි දිගට ගහගෙන ගියාට පස්සේ එක තැනකදී අපිට දැන් අහු වෙනවා මෙන්න මේ විදිහට අපිට ඇටෑක් කරන තැන් තියෙනවා. ඔය කට්ටියම අපි ඉස්සර ඇටෑක් කෙරුවා. හැබැයි භාවනාව සම්බන්ධයෙන් නෙමෙයි, කෙලින්ම කාම ලෝකයේ සම්බන්ධයෙන්. දැන් කාම ලෝකයෙන් මෙහාට ආවට පස්සේ ඒ බටේම ඇවිල්ලා එකකට කැමැත්ත අනිත් එකට අකමැත්ත දාන. බුදුහාමුදුරන් ඉස්සෙල්ල සිද්ධ වුණේ මොකද්ද? ඔය ස්ටේට් එකට ගියාට පස්සේ එතන මේකේ කැමැත්තක් තියෙනවා කියන එක ඒගොල්ලන්ට දකින්න හම්බුනේ නැහැ. ඒගොල්ලෝ කෙලින්ම ඒකට කැමති වුණා. කැමති වෙලා ඒකේ ඇලිලා හිටියා. ඊට පස්සේ හිතුවිලි එන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙච්ච ගම තව අර අරමුණ කොහොම හරි තද කරලා අල්ලගන්න. ඉතින් එහෙම තමයි බුදුහාමුදුරුවෝ දැක්කේ අටවෙනි ධ්‍යානියට ගියාට පස්සේ මේ තද කරලා අල්ලගන්න කියන මේකේ ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. මේ මම කියන්නේ අටවෙනි ධ්‍යානියට කියන කතාවක් නෙමෙයි. හැබැයි ඔය ප්‍රොසෙස් එක තමයි යන්නේ. ඒකෙත් ෆ්‍රික්ෂන් එකක් තියෙනවා කියලා තින් සච්ච ගවේෂී කියලා ගියා. හැබැයි දැන් අපිට තියෙන වාසිය තමයි මාර්ගය ඇවිල්ලා ගහනවා. මේක හොඳයි අරක නරකයි කියලා කියනවා. නැත්නම් අරක හොඳයි මේක නරකයි කියලා කියනවා. අපි දැන් ඒක දකිනවා. අපි දකින හින්දා අපිට දැන් ඒකටත් සතිමත් වෙන්න ස්ටේට් එකට කැමැත්තක් තියෙනවා කියලා තමන් දැක්කානු ඒකටත් කැමති වෙනවා. ඒකටත් සතිමත් වෙනවා. මගේ හිත දැන් මේකට කැමතියි කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානයේදී කිව්වේ කායනුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් මේ හතරම වඩද්දී දීපු එක කොලියක් ක්වලිටි එකක් තමයි විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියන ක්වලිටි එක. මේක තමයි මේ අභිජ්ජාව කියන්නේ දැඩි ලෝභය. දොමනස්සේ කියලා කියන්නේ තියෙන මනසේ ඇති වෙන දුක්මුසු බව. එතකොට දැන් මේ දෙක අතරේ ෆයිට් එකක් තමයි යන්නේ. අරකට දැඩි ලෝභයක් තියෙනවා. ඒකට ඒක කැඩෙන නිසා දොමනසක් තියෙනවා. ඉතින් මේකට විනයනයක් ගන්න ඕන. මේ විනයනය ගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ දෙක වෙනවා කියලා දැනගන්න. එහෙම දැනගත්තහම මේ දෙකට මනසෙන් දෙන්න හදන ඉන්ටර්ප්‍රිටේෂන්, මනසෙන් දෙන්න හදන කන්සෙප්චුවලයිසේෂන් ඒවා කරන්න වෙලාවක් නැතුව යනවා. මොකද අපි අර ජානි මතක් කරුවා වගේ මේ පජානාති ප්‍රොසෙස් එකේ විතරයි දන්නවා 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 කියපු කී කී හිටියාම මනසට වෙලාවක් නැහැ එයාගේ පුරුදු ගුණ්ඩු ටික දෙන්න. ඉතින් අල්ලාගෙන යන විදිය හොඳයි. හරියටම මනසේ කෙලෙස් එළියට එනවා කියලා කියන්නේ ඕකයි. ඕක තමයි පාරිශුද්ධිය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. නැතුව ප්‍රෙෂර් ගන් එකක් ගෙනල්ලා අලුතෙන් අල්ලනවා හරි ඩිටර්ජන්ට් මොනවා හරි දානවා නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ප්‍රෙෂර් ගන් එක තමයි ටිගෝට පවතින සතිය. ඉතින් ඕකේ දැන් ඔය සතිය
සම්පජඤ්ඤයට වෙලා යන්නේ. ඔක කොහොමම දිගටම කරන්නේ. ඉරණට පස්සේ ඔක සම්පජානෝ සතිමා වුණාට පස්සේ නවත්තන්න හම්බෙන්නේ නැහැ. කඩාගෙන යන යෑමක් එනවා. එසේ වේවා කියලා ප්‍රාර්ථනා. බොහොම පිං ස්වාමීනාස්සගේ ඇඩ්වයිස් වලටයි කොමෙන්ට්ස් වලටයි බොහොම පිං. තෙරුවන් සරණයි. දරුවන් සරණයි. අපේ දීර නෝනා. අසරයි ස්වාමීනාස්ස. මේ 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 වටාව හරි මොකක් හරි දෙන්නේ ඉස්සෙල්ලා ඔව්. මේ මම මතක් කරන්න ඕනේ. මම දවස් කීපයක්ම කතා කරන්න ඕනේ, අමෙන්. කතා කරන්න ඕනේ කියලා ඉස්සෙල්ලා මේ කොයි වෙලාවක හරි නිවාඩු වෙලාවක් මට කෝල් එකක් දෙන්න. එහෙමයි ස්වාමීනාස්ස, මම දැක්කා මිස් කෝල් එක. ඔව් ඊයේ දැකලා සද්ද නැතුව ඉන්නවා. අනේ ඊයේ කොහෙත්ම වෙලාවක් උනේ නැහැ. ලොකු හරි කාර්තව්‍යයක් තියෙන, මම උගුරත් බරන් වෙලා තියෙන එකට. හරි මේ ඉන්න හරි අපි යන වාතාවරණය. ස්වාමිනාස පොඩි දෙයක් කියන් තියන්නේ. මේ සාමාන්‍යයෙන් මං කතා කරනකොට කියලා තියෙන ගොඩක් වෙලාට අර නිදාගන්න ඉස්සරින් සතිමත් වෙන කතාවක් ගැන, මේ සයනවා යහවතස් විකත විද්දෝ ඒතන් සතින් අදිත්තේය කියන එක. ඉතින් මට කාය ඇතිසි ප්‍රැක්ටිසින්. නමුත් අර අපි නැගිට්ටට පස්සේ ඇහැ අරින්න වෙලාවයි ඇඳෙන් බහින වෙලාවයි අතර වෙනසක් තියෙනවනේ. ඇහැ ඇරෙනවා ඊට පස්සේ කම්මැලිකමට හොඳටම පරක්කුත් වෙලා සමහරක් වෙලාවට කම්මැලිකමට ඇඳට වෙලා ඉන්නවා. ඒ ඉන්න වෙලාවට සිතුවිලි එනවා. ඒ වෙලාවට එන සිතුවිලි උදාහරණයක් විදිහට මම මේ බොහොම ඕපන්ලි කියන්නේ, මේ දැකපු හීනයක් ආපහු ආවර්ජනය කරනවා. බොහෝ වෙලාවට මං කරන්නේ ඒක. හීන කියලා කියන්නේ ඉතින් දන්නවනේ, හීන දකින්න කුණු ජරාම දේවල්. ඒක ආයේ වමාරල බලන්න මං හරි ආසයි. ඒක හැරි හැරි ඒක ඒකෙත් එක්ක ඉන්නවා. ඉතින් මේ ඔහොම දැනගෙන තමයි ඔය වැරදි කරන්නේ ඔක්කොම. ඊට පස්සේ මේ ළඟක දවසක හීනයක්ද මන් දන්නේ, කොහොම හරි හිතුවිලි වල ඉන්නකොට ස්වභාවයෙන්ම හිත මේ අර හිස්තැනට වැටුණා. ස්වභාවයෙන්ම ආවා ඒ වෙලාව. එතකොට මම ඒකට සතුටු වෙලා ඒක ඒක ජපඩයිස් කරා ඒක එතන. ඒක 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 විනාශ කරගත්ත එතන. ඒක වෙනම දෙයක්. නමුත් මම දැක්ක සිතුවිලි වලට මේ ඉබේට එනවා වගේ, ඉබේටම සිතුවිලි වලට ජම්ප් වුණා. එහෙම වුණා. මම දැන් මොක කියන්න ඕනේ කියලා හිත හිතිනකොට මට හිතුණා මේ මේක මේ පරයන්කේදී නිතර වෙන දෙයක්, මේ මට අලුත් දෙයක් නෙවෙයි නේද කියලා. ඒ කියන්නේ පරයන්කේදී සිතුවිලි වල ඉඳගෙන හිත හිත අනිත් මොකද තැනට ඉබේට එනවා. කිසි එෆර්ට් එකක්වත් කිසිම තල්ලුවක්වත් නැතුව ඉබේට එනවනේ. ඒක දිහා ඒකම නේද මට මේ ඇඳේදී සිද්ධ වුනේ කියන එක. මේ මට මේ කියන්න හදනකොට මට එහෙම හිතුවිල්ලකුත් ආවා. ඉතින් ඕක තමයි මන් දන්නේ වර නැගුණද නම් කියන ප්‍රශ්නේ මගේ ඇති. ප්‍රශ්නයක් තියෙනවාද? නේ ප්‍රශ්නයක් වෙන්නේ ඒ ප්‍රකාශය. ඔව් ඒ ප්‍රකාශයේ මේ අපිට හැමදාම අපි කෙරුවේ ඔච්චරයි. ඒක තමයි බුදුහාඳුරු පෙන්වන්න හදන්නේ. මේ කිසිම දෙයක් උබ කරන දෙයක් නැහැ මෙතන. මෙතන නැචරල් ප්‍රොසෙස් එකක් තියෙන. ඒ නැචරල් ප්‍රොසෙස් එක මගේ කරගන්න ගිහින් අපි අනාගෙන තියෙන. ඉතින් විශේෂයෙන් ඔය කියන ස්ටේට් එකේදී හිතුවිලි වලට ගියාම සාමාන්‍යයෙන් නින්දෙදි සාමාන්‍ය සතිමත් වෙච්ච අයට නිින්ද යනවා අඩු. නිින්ද යනවා අඩු වෙච්ච ගමන් මගේ අම්මෝ තියෙන ප්‍රශ්න. එක්කෝ මෙන්ටල් අප්සෙට් කියනවා, එහෙම නැත්නම් භාවනාව වැරදිලා කියනවා, එහෙම නැත්නම් ඇයි භාවනා කරපුවා නිින්ද යන්නේ කියලා යනවා. මොකද දැන් මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට මෙයාගේ අවදිමත් භාවය වැඩි වෙලා. අවදිමත් භාවය වුණාම නිින්ද ගියා නිින්ද යනවා කියලා කියන්නේ අපි කම්ප්ලීට් ශුන්‍යාගාරයකට යනවා කියන එකනේ. ආයෙ වෙන කිසිම දෙයක් නැහැ. ඔක්කොම වැඩ ටික ඉවරයි. මං එක්ක විතරක් තනි වෙන්න යන වෙලාව. ඒ වෙලාවේ අපේ අවදිමත් භාවය වැඩි නිසා බොහොම ඩීප ලේයර්ස් එලියට. ඩීප ලේයර්ස් එලියට ආවට පස්සේ අපි ඔක්කොම හිතන්නේ මේක දැන් වැරදි අතට යනවා කියලා. ඒ වෙනුවට අපිට හිතාගන්න පුළුවන් නම් මේ අපේ ඩීප ලේයර් එකක් පේනවා. ඔහේ ඕක තිබිද්දෙන් මම ඔකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ කියලා. එතකොට මේ ප්‍රශ්නයක් අපි අරකට මේ ආවේ නිසා මේ ඩීප ලේයර්ස් පේන දෙක. එහෙම නැත්නම් නින්දට තද ලොකු ඇඩික්ෂන් එකක් තියෙනවා නින්දට. නින්දට තියෙන ඇඩික්ෂන් එක නිසා අර අවදිමත් භාවයට අපි බුදුහාමුදුරුව අපිව ඊනෙන් නැගිටලා තියෙන එකට හේතු. ඉතින් ඒ හින්දා ඔය තත්වේදී ඒක දැනුවත් භාවය පවත්වනවා. මේකම තමයි පරයන්කෙත් වෙන්නේ කියලා දකිනවා කියලා කියන්නේ මේ ජීවිතේ ඔක්කොම එක දෙයක් තියෙනවා කියන එක.
එකෙන් සඳහන් වෙන දේ තමයි එකකට විශේෂ එක තත්වයකට විශේෂ යල්මක් අනිත් තත්වයට විශේෂ ද්වේෂයක් නැහැ කියන අදහස. ඉතින් ඒක හොඳ විනයනයක්. නින්දට ඇඩික්ෂන් එකක් කියන කතාවක්, එහෙම නැත්නම් තාරක වැඩි හොඳ මේක නරකයි කියන කතාව අඩුයි. ඉතින් ඒ හින්දා මේ ඔබ්සර්වේෂන් එක හොඳයි. ඉතින් ඔහොම කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. හොඳයි. පෙරවන් පෙරවන් සර්. දැන් කවුරු ඉන්නවද? ජිමාන්ත. ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. වෙලාව තියෙනවා. කියනවා මම දානෙහි මාර්ගන මම බොහොම ජොලියේ ඉන්නේ. ස්වාමීන් වහන්ස මේ ස්වාමීන් වහන්ස අර සිඩ්නි වල කරපු මේ දේශනාවලින් ශ්‍රද්ධාව, විරිය, සතිය සහ සමාධිය කියන හතරම මම ඇහුවා. ඒ එකේ ස්වාමීන් වහන්සේ මට ආපු මේ ප්‍රශ්නයක් තමයි මේ අහන්න යන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මං හිතන්නේ සමාධිය කියන එපිසෝඩ් එකේදී ස්වාමීන් වහන්සේ පැහැදිලි කෙරුවා මේ දැන් භාවනා කරලා ගන්න අපි හිතමු පර්යංකෙන් ගන්න සමාධිය කියලා. ඒකෙදි ස්වාමීන් වහන්සේ කිව්වා මේ එක තැනකදී මේ තුන්වෙනි සමාධියට යනකම් කියන්න බෑ මේ මේක සමත සමාධියක්ද නැත්නම් විපස්සනා සමාධියක්ද කියලා. Yes. එතකොට මං බඹ ගාලක පැටළුණා ස්වාමීන් වහන්සේ. මොකද්ද බොලේ මේ කියන්නේ කියලා. මේ ඒ වෙලාවේ මං එතන හිටියේ නෑනේ අහන්න. ඒ වෙලාව දැන් ඔකට තියෙන ප්‍රඥාව එක අහන්න. මං කියන්නේ ප්‍රඥාව එක පබ්ලිෂ් කරුවා නේද දේශවන්ති? ප්‍රබලිස් කරන්න ඇති මං ඇහුවේ නෑ ඒක. එහෙමයි ස්වාමීන් වහන්ස. ප්‍රඥාව එක ඇහුවාම ප්‍රඥාව එකේ තියෙන උත්තරේ. එහෙමද? එහෙනම් ඉතින් මං ඒක අහලම අහන්න. එතකොට පඹ ගාල තව ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු. හොඳයි හොඳයි ස්වාමීන් වහන්ස. දරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි යනවා විමල රත්න මහත්තයාට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට පොඩ්ඩක් කතා කරන්න ඕන රීට්‍රීට් එක සම්බන්ධව සාකච්ඡාවන් පස්සේ. ජයන්ති නවීන දෙන්නම ඉන්නවා නම් වඩා හොඳයි. වෙලාවක් තියෙනවා නම් පුළුවන්ද කතා කරන්න? පුළුවන් පුළුවන්. අපි ප්‍රෝග්‍රෑම් එක ඉවරනාට පස්සේනේ නේ. ඔව්. ඒ වගේම මේ අපි අනවුන්ස් කරනවා කවුරු හරි එන්නේ ඉන්නවා නම් තව ප්ලේසස් හතරක් පහක් තියෙනවා නේ. ඔව් ප්ලේසස් පහක් තියෙනවා. කැමති කෙනෙකුට එන්න පුළුවන් කියලා තමයි මතක් කරනවා. අපි යනවා එහෙනම් බද්දු මාත්‍යාට. අන්මියුට් කරන්න වෙයි බන්දු. අවසරයි ස්වාමීන් වහන්ස. මුලින්ම අවස්ථාව ලබා දීම ගැන බොහොමත්ම පිං. සන්නස මේ කමටහන් පොඩ්ඩක් සුද්ධ කරගන්න කතා කරන්නේ. සක්මන සාමාන්‍යයෙන් කේරනෝස වෙනස මං සාමාන්‍ය ප්‍රය භාගයක් විතර පුරුදු කරන්නේ. සක්මන පටන් අරන් පොඩ්ඩක් හිතවිලි එමේ ගිහින් ඉතින් ඒකත් එක්ක සක්මන කරගෙන යනවා. යටිපතුල හොඳට තේරෙනවා. යට කොට්ටේ වදින හැටි, කකුල එස වෙනවා. එතකොට වම් පාදේ පියවර දකුණට වඩා ටිකක් කෙටි කියලා තේරෙනවා. ඒ වගේ සක්මන හොඳට කෙරේ කියන යනවා ස්වාමීන් වහන්ස. එතකොට පර්යන්කේට ආවම පර්යන්කේ වාඩි වෙච්ච ගමන් ස්වාමීන් වහන්ස මේ කාලෙක ඉඳලා මේ පාත්‍රම හිත සමාධි වගේ එකලස් වෙන තත්වයකට යනවා. ඉතින් හුඟක් වෙලාවට ඒක අවසන් වෙන්නේ ස්වාමීන් වහන්සේ නිදි මතකින්. මාස දෙකක් විතර මේකත් එක්කම හිටියා. එතකොට මං සක්මන හුඟක් අඩු කරලා බැලුවා මේ නිදි මත එන ගති අඩු වෙනවද කියලා. යම් යම් දවසවලදී ටිකක් වෙනසක් තිබුණා. හැබැයි දැන් ඒ නිදි මත ගතියටත් ටිකක් එනකොට වගේ පොඩ්ඩ පොඩ්ඩ අල්ලගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සනසේ හොඳම රැංකේ ගැන කිව්වොත් ටිකක් දැන් සිතුවිල්ලක් ඇවිල්ලත් යනකොට තියෙන
ස්තැන මගේ අවකාශය පොඩ්ඩක් එකත් තේරෙනවා. ඒක ටිකක් විශාල වගේ නිකං වැටහීමත් තිීනම ඒකම අයිට් පොඩි වෙලාවකින් ඒක නැති වෙලා සාමාන්‍ය හුස්ම රැල්ලට එනවා. ති සමාරත් දවසල හුස්ම ගැන දෙයක් කියන්න දෙයකුත් නෑ. මේ අවකාශය වගේ තත්ත්වේ තමයි ඉන්නේ. එකම පර්යංකයක ස්වාමීන් වහන්සේ දවසක දැක්කා මේ හිතුවිල් හුස්ම ඇති වෙනවා අර හිස් තැනින් එළියට. ඉතින් ඒක ටිකක් බලාගෙන ඉන්නකොට හුස්ම ආයි ඇවිල්ල නැති වුණෙත් එතෙන්ටම. ඒකම තවත් ඒකින් දැද්දී සිතුවිලිත් විටින් විට එනවා. හැබැයි සිතුවිලිත් ඒ වගේම තැනකින් මතුවෙනවා වගේ තේරුණා. ඉන්සන්ස් මට අහන්න තියෙන්නේ මේ බණ අහලා හින්දා මේක හිත නිකම් පොඩි ට්‍රික් එකක් දානවද නැත්තම් මේක ඇත්තද කියලා. ඇති මට මිතන වහන්සේගේ උපදෙසක් ලබා ගන්න බොහොම තුති. මටත් ඒක අහගෙන යද්දිම හිතුනේ ඒක තමයි. මේ මොකද ඒ බණේ තියෙන ඒවා රිපීට් කරනවා වගේ කතාවක් තමයි කියවුනේ. ඒකට හේතුව තමයි ඕක ওই විදියට වෙනවා නම් ඕක එක්ස්පීරියන්ස් එක කියන්නේ වෙන විදියට. එක්ස්පීරියන්ස් එක කියද්දි කියවුනේ සක්මන සම්බන්ධයෙන් කිව්වොත් සක්මන වාක්‍ය දෙක තුනක් කියලා සක්මන හොඳට කෙරෙනවා කියලා කියවු. ඊට පස්සේ පර්යංකය පටන් ගද්දි පර්යංකය පටන් ගත්තේ සමාධියක් යනවා කියන කතාව. එහින්දා හිතේ ඒ ඉන්න ස්ටේට් එක ගැන තොරතුරු ගන්නවට වැඩිය ඒ ස්ටේට් එකේ ඉන්න ආසාවක් තියෙනවා කියන තියෙන ස්වභාවයක් තියෙනවා. ඒක වැරදි නැහැ. ඒ ස්වභාවය මෙහෙම එළියට එන්නේ. ඒ හින්දා සක්මන හොඳට කරනවා නම් අපිට සක්මනේ හොඳට ඩීටේල්ස් තියෙනවා. දැන් ඔය කීප දෙනෙක් කිව්වානේ ඒ හැම දෙනාම මෙහෙමයි 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 සක්මනේ වෙන්නේ, ඒකේ මොන මොන සයිකල්ස්ද තියෙන්නේ කියලා සක්මනේ ඩීටේල්ස් දෙනවා. ඒ ඩීටේල්ස් දුන්නහම එතකොට සක්මනට අපි නිතරම අවදිමත් භාවයක් තිබ්බා කියන එක එනවා. එතකොට යම් තැනකදී අපි ස්ටේට් එකට යන්න කැමති වුණත් සමාධියකට යන්න කැමති වුණත් ප්‍රශ්නයක් නැහැ. සමාධියේදීත් අපිට එතකොට අර ඩීටේල්ස් ගන්න ස්වභාවයට යන්න පුළුවන්. එහිඳ වැදගත්ම වෙන දේ තමයි සක්මන හොඳට කරනවා නම් මීට වැඩිය තව සක්මනේ තොරතුරු දෙන්න ඕන. සක්මනේ සයිකල්ස් මොනවාද කියලා අල්ලගන්න. සයිකල්ස් වල වේරියේෂන්ස් මොනවාද කියලා අල්ලගන්න. එතකොට පජානාති කියන తত্ত্বය සතිමත් කියන తত্ত্বය දැනුවත් භාවය කියන తত্ত্বය වැඩි වෙනවා. ඒ දැනුවත් භාවය කියන తত্ত্বය වැඩි වුණාම අපි හිස් තැනකට ගියත් ඒක හිස් තැනක් කියලා නෙමෙයි අපි දන්නේ. ඒකට අපේ එක්ස්පීරියන්ස් එකෙන් වචනයක් දෙනවා. මෙන්න මේ වගේ දැන් එක එක දේවල් කියවුණා. මෙන්න මේ වගේ තැනකට මම වැටෙනවා. ඒකට මම එතනට වැටුණත් කමන්න ඒකත් දන්නවා කියන එක විතරයි කරන්නේ. ඊට පස්සේ දන්නවා කියපුවම ආයේ අපි හිතමු හුස්ම එනවා කියලා. ඒ හුස්මේදී ඇඟට මොනවාද වෙන්නේ? කොහොමද එක පාටම මේ හුස්ම දැනෙන්නේ? ඌත්ම නැතුව ඉඳලා අපි හුස්ම කාවට පස්සේ කොහොමද මේක මුළු ඇඟටම දැනෙන විදිහට ඒ එක්ස්පීරියන්ස් එක කියනවා නම් එතකොට අර ඉන්න තත්වෙට වැඩිය අපි තොරතුරු වලට හිත යනවා. උදාහරණයක් හැටියට සම්පූර්ණයෙන් ෆ්ලැට් වෙලා තියෙන බැලුමකට එක හුලම් පාරක් ගහපුවාම ඒක අර මුළු බැලුමෙම වෙනසක් ඇති වෙනවානි, තිබිදීමක් ඇති වෙනවානි. ඒ වගේ තත්වයට වැඩිය ඒකට හිත දාපුහම විස්තරණය වෙලා යන තොරතුරු ගන්න උත්සාහ කරන්න. බණේ ඇහෙන ධර්මයේ තියෙන වචන පාවිච්චි නොකර අත්දැකීම ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. එතකොට මනසට අලුත් ආකල්පයක් ඇතුළත්. ඒ ආකල්පය ඇතුළත් වුණාට පස්සේ වෙන පාරකට හිමීට ඕක හැරෙනවා. ප්‍රැක්ටිස් එක යනවා. ප්‍රැක්ටිස් එක යන්නේ නොලෙජ් බේස් එකක් අල්ලගෙන. එතකොට ඒ නොලෙජ් බේස් එකේ අත ඇරියේ නැත්නම් අපි ඒක උපාදානීය වෙනවා. ඉතින් නොලෙජ් බේස් එක අත ඇරලා ප්‍රත්‍යක්ෂයට සම්පූර්ණයෙන් දෙන්න ඕනේ. සම්පූර්ණයෙන් කයට දෙන්න ඕනේ උඹ කියපන් කතා කියන එක. හැබැයි එතකොට නිකන් දෙදරනවා අපි. මොකද රඳාපවතින තැනක් නැහැ නේ.
විඥානය කොහේ හරි රඳා පවතින ඕන හින්දා තමයි හැම එකම රෙෆරන්ස් එකක් බණක් සූත්‍රයක් තාක්ෂණික වචනයක් දාලා කියන්න උත්සාහ කරනවා. ඒව නැතුව මේ අපි සම්පූර්ණයෙන් පොඩි එකෙක් වගේ වෙන දේ කියන්න පුරුදු වුණොත් එතකොට සම්මා දිට්ඨියට බොහෝම කිට්ටු වෙන්න පුළුවන්. ඒක තමයි මගේ කමෙන්ට් එක. එමයි ස්වාමීන් වහන්ස, මේ වහන්සේ කිව්ව එකත් මට තේරුණා. මේ මොකද මට එදිනදා ජීවිතෙත් මගේ මට තේරුණා සතිය පිහිටන තැන් හුඟක් අඩුයි කියලා. කියන්නේ හැමදාම කරන දේවල් වල සතිය තියෙනවා. ඒක තේ එකක් බොනකොට, ටොයිලට් යනකොට ඒව ටිකක් ටිකක් තියෙනවා. නමුත් නිකන් දවස පුරා බැලුවොත් එච්චරම දවසේ අගට නිකන් හිතලා බැලුවම තේරෙනවා වැඩියම සතිය පිහිටපු තැන් අඩුයි කියලා. ඉතින් මට හිතුණා මේ වංශයේ උපදේශ මම උගක් බොහොම දොත් පුදුම දීලා බාර ගන්නවා. මේ ටිකක් දැනීම කියන එකට ඊට වඩා හිත යොමු කරන්න ඕන කියලා. සතිය තියෙනවා කියලා කියන්නේ පැය 24ම අපි වෙන්නේ මොනාද කියලා හැම එකක්ම ඩීටේල්ස් කියනවා කියන කතාව නෙමෙයි. සතිය තියෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතේට ආවට පස්සේ දැනුවත් භාවයේ තියෙන. එතකොට සතිය නැති වුණත් ඒකේ දැනුවත් භාවයේ තියෙන. ඒ දැනුවත් භාවය කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට වැදගත් වෙන දේ තමයි සක්මනේ පරයන් කියනුයි. තොරතුරු ගන්න උත්සාහ කරන්නේ. එතකොට සතිය තියෙනවා කියලා අපි ඒ යමක් අල්ලගන්න නෙමෙයි හදන්නේ. අපි සාමාන්‍ය ජීවිතයේ දේවල් සාමාන්‍ය විදිහටම කරනවා. ඒ කරන ගමන් මේක මේ කායට දැනෙච්ච විදිහ මේකේ ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවද තිබුණාද නැද්ද කියන එක දන්නවා නම් ඒ දෙකම සතිය. කියපු කතාවේ ඉතින් මට හිතෙන්නේ සතිය තියෙනවා. හැබැයි ඇප්‍රිසියේෂන් එක මදි මේකයි සතිය කියන්නේ. එහෙනම් තමයි අපි සමාධිය ගැන කතා කරන්නේ. ඒක තමයි හොඳින් කෙරෙනවා කියලා ෂේප් වෙලා මල්ලෙන් ගහලා යන්නේ තොරතුරු දෙනවාට වැඩිය. එහෙමයි ස්වාමීන් වහන්ස. මම හිතන ස්වාමීන් වහන්ස ටික කාලයක් කරපු හින්දා මේක නිකන් අර නිකන් ඒකාකාරී විභාවකට වගේ නිකන් ඇවිල්ලා තිනවා. ටිකක් එතන වංශේ පැහැදිලි කරා වගේ නිකන් හිත විවෘත වීම අඩුයි කියලා. මම මේ පාර මේ සිඩ්නි රිට්‍රීට් එකේ ස්වාමීන් වහන්සේ ඒ පැත්ත හුඟක් දිනු කරන්න උත්සාහ කරා. වංශේ බොහොමත්ම පිං ඒ වචනත් දැනුවත් භාවයත් ඒව ටිකක් ෂයින් වුණා. ඉතින් රිට්‍රීට් එක මම හුඟක් උනන්දුවෙන් කරා ස්වාමීන් වහන්සේ ඒක අවස්ථාව ලබා දීම ගැනත් ඇයටත් බොහොම පින් දෙනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තව ටිකක් උත්සාහ කළා බලන්න. තෙරුවන් සරණයි. සාදු සාදු. දැයි මං හිතනවා තව කවුරු හරි ඉන්නවා නම් ගන්න පුළුවන්, නැත්තම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි, එහෙමනම් අපි අද දවස පුරාවට මේ සිදු කරගත්තා වූ ධනාත්මක කම්පන චංචල වේග විශ්ව සත්‍යයක බෙදා හදාගමු. ඒ බෙදා හදා ගැනීම සඳහා මුලින්ම පිළිවෙල අමාමෑණිය ප්‍රවේ පුරණා කාලේ ඉඳලා මේ මොහොත දක්වා යම් සත්වයේ කුසල් බලාපොරොත්තු වෙන්නා නම් ඒ සීලම සත්වයෙන් මේ කුසල අනුමෝදන්වා. ඒ ගුරු ස්වාමීන් වහන්සේට උන්තරක බලා ගන්න සීලම සත්වයෙන් මේ කුසල අනුමෝදන්වා. මේ පුණ්‍ය භූමියේ වාසනා වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා රැක බලා ගන්න සීලම සත්වයෙන් මේ කුසල අනුමෝදන්වා. අපි රැක බලා ගන්න යම් සත්වයේ කියලා සියලුම සත්වයෙන් මේ කුසල අනුමෝදන්වා. මේ වගේ දෙයක් කරගෙන යන අපේ ගෙවල් වලින් ලැබෙන සහයෝගයට අම්මලා තාත්තලා දුවා දරුවෝ ඔබ සැමියන් සියලුම දෙනාටත් මේ කුසල අනුමෝදන්වා. විශාල ශාසන මෙහෙවරක් කරන මේ පුණ්‍ය මහත්ම මහත්මීන්ටත් මේ කුසල අනුමෝදන්වා. මේව දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත්වලා යම් සත්වයක් සාදු කියලා අනුමෝදන් වෙනවා නම් සියලුම දෙනාටත් මේ කුසල අනුමෝදන්වා. විවිධාකාරයෙන් මේවැගේ පරිපාලන සංවිධාන කටයුතු කරන දෙස් විදෙස් වල ඉන්න සියලු මහත් මහත්මීන්ටත් මේ කුසල අනුමෝදන් වෙත්වා. වගේම සංසාරේ පුරාට අපේ නමින් මේ පරිලෝක ඥාතියෙක් ඉන්නවා නම් මිත්‍රයෙක් ඉන්නවා නම් කුසල් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම සත්වයන්ටත් මේ කුසල අනුමෝදන් වෙත්වා කියන ශීර්ෂයෙන් ඉත්තාවතාදී ගාථා සම්පන්න කරමු. ඉත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පති සිද්ධියා. ඉත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතා චම්මේහි සම්පතං නසම්පදා සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධිය ආකාසට්ටා ච බුම්මට්ටා දිවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දිවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දිවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති සාදු 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 පෙළ දෙනාටම පෙරුවන් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකිත්තං අනුත්තරං අනුත්තරක් දුර්ලභේන මයලද්දං පසිතු පසිතු වන්දිතු වරං සාරිපුත්තාදිකේ ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ගුඩ් අප්පින්. තෙරුවන් සරණයි. බොහෝ පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ගුඩ් අප්පින් බන්තේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. විමල් මේ